नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍රයක්. ඒ තමයි මහා මාළුන්ක්‍ය පුත්ත සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම ඕරම් භාගයේ සංයෝජන පහ පිළිබඳව අපිට සෑහෙන අවබෝධයක් ලබා දෙන සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ එතෙන්දී භික්ෂූන් වහන්සේලාගෙන්ම විමසීමක් කරනවා මේ ඕරම් භාගයේ සංයෝජන ගැන අවබෝධයක් තියනවාද කියලා. ඒ වෙලාවේදී මහා මාළුන්කේ පුත්ත ස්වාමීන් වහන්සේ එහෙමයි මම මේවා දන්නවා කියලා පිළිතුරක් සපයනවා. ඉතින් නම් කිරීමක් කරනවා මෙන්න මේවා තමයි හොරම් භාගයේ සංයෝජන කියන්නේ කියලා. කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය කියන මෙන්න මේ පහ හොරම් භාගයේ සංයෝජන වශයෙන් තමන් අහලා තියෙනවා කියලා පිළිතුරක් දෙනවා. නමුත් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කවද්ද මම ඔහොම කිව්වේ කියලා. එතනින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් කරගන්නවා. මේක නිකම්ම නිකන් නම් කිරීමක් නෙමෙයි, නිකම්ම නිකම් මතුපිට මට්ටමේ කෙලෙස් පහක් නෙමෙයි මේ. ඊට වඩා ගැඹුරට ගිය, ඊට වඩා ගැඹුරකින් සැලකිය යුතු, අවධානය යොමු කළ යුතු පැත්තක් මේ ඕරම් භාගයේ සංයෝජන පහ තුළ අන්තර්ගත වෙනවා කියන කාරණාව මතු කළ දෙනවා. විශේෂයෙන්ම අර ඉදිරිපත් කරනවා එක්තරා අන්දමකින් අර පුංචි දරුවෙක්ගේ උපමාවක්. පුංචි දරුවෙක් තුල ලොකුවට හැදිච්ච මමත්වයක් නැහැ. තාම නිකන් ඉපදිලා මාස ගාණයි. ඉතින් හරි සතුටින් සැහැල්ලුවෙන් ගත කරන ජීවිතයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට එයාට සමහර නමක් පිළිබඳව, කෙනෙක් පිළිබඳව, පුජ්‍යලයක් පිළිබඳව, තැනැත්තෙක් පිළිබඳව ඉතින් එහෙම ලොකු අවබෝධයක් නැති මට්ටමකදී කොහොමද මේ සක්කාය දිට්ඨියක් හිතේ ඇති වෙන්නේ? ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා නමුත් ඒ වෙලාවේදී සක්කාය දිට්ඨියක් නැති වුණාට මොකද? සක්කාය දිට්ඨි අනුසයක් එයාගේ හිතේ ලැබගෙන තියෙනවා. එයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ටික ටික හුස්මහත් වෙනකොට, වැඩි වියටපත් වෙනකොට ඒ පුංචි හිතේ උනත් පොඩ පොඩ මමත්වයක් ලියලන්නේ, කෙනෙක්ගේ පුජ්‍යල භාවයක් ගොඩනගින්නේ, ආත්ම ස්වභාවයක් ගොඩනගින්නේ. ඒ අන්දමින්ම බුදුරජාණන් වහන්සේ අනිකුත් කෙලෙස් ගැනත් විවරණයක් කරනවා. ඒ කියන්නේ විචිකිච්ඡා පිළිබඳව, සීලබ්බත පරාමාසය පිළිබඳව, කාමච්ඡන්දේ පිළිබඳව, ව්‍යාපාදේ පිළිබඳව විවරණයක් කරනවා. ඉතින් අපි ඒවා ගැන ටිකක් දුරට දැන් මේ වෙනකොට සාකච්ඡා කළා. අද අපිට යන්න පුළුවන් තුන්වෙනි සංයෝජනයට, එහෙමත් නැත්නම් මේ ඕරම් භාගයේ සංයෝජනයට. ඒ තමයි සීලබ්බත පරාමාසය. එතකොට මෙන්න මේ සීලබ්බත පරාමාසය කියන්නේ මොකද්ද? ඉතින් එතෙන්දී ඇත්තටම හොඳ විවරණයක් මේ සම්බන්ධයෙන් ලැබෙනවා. එක්තරා සූත්‍රයක් තියෙනවා සීලබ්බත සූත්‍රය කියලා, අංගුත්තර නිකායේ තික නිපාතේ. ඉතින් එතෙන්දී එක්තරා අන්දමකින් සාකච්ඡාවක් කරනවා බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් අතර. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමසනවා මෙන්න මේ බඳු ආකාරයකින්. සබ්බන්නුකෝ ආනන්ද සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපဋ්ඨානසාරං සඵලಂತಿ. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ සියලුම ආකාරයේ හැසිරීම්, සියලුම ආකාරයේ මෙබඳු අපි කියමු තපස් වෘත, එමත් නැත්නම් එබඳු ජීවිකා ස්වභාවයන්, ජීවිකා වෘත්තීන්, එමත් නැත්නම් මේ දහමට යොමු වෙච්ච, එමත් නැත්නම් ආධ්‍යාත්මික පැත්තකට යොමු වෙච්ච එබඳු ජීවන රටාවන්, ඒවා සියල්ලම මේ යහපත පිණිස, සිත සලසන අභිවෘද්ධිය පිණිස හේතු වෙනවද කියන ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා, නක්වේවත්ත බන්තේ ඒකංසේ නාති. ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා, එහෙම කියන්න බෑ ස්වාමීනි, මේකට ඒකාන්ත කළා පිළිතුරක් දෙන්න බෑ. ඒ කියන්නේ ඔව් නෑ කියලා එහෙම පිළිතුරක් දෙන්න බෑ කියලා දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අඩමාන උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන් මේ සියල්ලම සියලුම මෙබඳු ලබ්ධීන්, එහෙමත් නැත්නම් මෙබඳු සීල වෘතයන් ඒකාන්ත වශයෙන්ම යහපත පිණිස, හොඳ පිණිස, සිත සාන්තිය සැලසීම පිණිස හේතු වෙනවා කියලා ඔව් නෑ කියන පිළිතුරක් දෙන්න බැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, තේනං තේහෙනාන ආනන්ද
විභජස්සූති එමනම් ආනන්ද මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න බෙදලා පෙන්වන්න කියලා දැන් ආනන්ද සායනහසටම ආරාධනා කරනවා. ඉතින් ආනන්ද සායනහස දෙන පිළිතුරේ තමයි ඇත්තටම අපිට අද මේ කතා කරන සංයෝජනයට සෑහෙන වටපිටාවක් සැකසෙන්නේ. ආනන්ද සායනහසේ උත්තරයක් වශයෙන් කියනවා යං හිස්ස බන්තේ සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපဋාණ සාරං සේවතෝ අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ඒව රූපං සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපဋාණ සාරං අපලං. මේ කියන්නේ යම් හෝ සීල වෘතයක් සමාදන් වෙලා ඒ අනුව කටයුතු කරද්දී යම් හෝ ආධ්‍යාත්මික ජීවිතයක නැඹුරු වෙලා ඒ අනුව කටයුතු කරද්දී හිත ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ අකුසල් වැඩිවීමක් කුසල් අඩුවීමක් නම් අන්නේ බඳු සීල වෘතයක් සඵල සීල වෘතයක් වෙන්නේ නැහැ. යහපත මිනිස සලසන සීල වෘතයක් වෙන්නේ නැහැ. ඊළඟට ඒකේ අනිත් පැත්ත දේශනා කරනවා යංචකෝ අස්සභන්තේ සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපဋාණ සාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායಂತಿ කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ ඒව රූපං සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපဋාණ සාරං සඵලಂತಿ. අනිපත්‍තර ආනන්ද සායනාසේ කියනවා යම් හිසි සීල වෘතයක් ජීවන රටාවක් ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් අනුගමනය කරනවා ඒ ප්‍රතිපදාව හරහා ඒ සීල වෘතය හරහා ඒ සමාදානය හරහා තමන්ගේ හිතේ එක්තරාන්දමකින් කුසල ධර්මයන්ගේ අභිවර්ධනයක් වෙලා තියෙනවා වැඩිවීමක් වෙලා තියෙනවා උන්නතියක් වෙලා තියෙනවා. ඒ වගේමයි හිතේ අකුසල ධර්මයන්ගේ අඩුවීමක් පසුබෑමක් දුර්වල වීමක් ශේවීමක් වෙලා තියෙනවා. එහෙමනම් අන්නේ බඳු සීල වෘතය ඒ සමාදානය සීල සමාදානය සඵලයි වැදගත් සාර්ථකයි අර්ථ සම්පන්නයි කියලා ආනන්ද සායනහසේ දේශනා කරනවා. ඉතින් එතකොට එහෙම දේශනා කළා ආනන්ද සායනහසේ එතනින් ඉවත් වෙලා ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනවා අනිකුත් ස්වාමීන් වහන්සේලාත් එක්ක කියමින් මේ ආනන්ද ඊටාම ප්‍රඥාවන්ත තැනැත්තෙක් මේක මේ විදිහටම දරා ගන්න කියලා. ඒ කියන්නේ අපි සීල වෘත සමාදන් වෙලා විවිධාකාර සීල් සමාදන් වෙලා ඒක අනුගමනය කරද්දී රකිද්දී ඒ අනුව කටයුතු කරද්දී දැන් අපිට බලන්න වෙනවා මේ සීල සමාදානයේ හරහා මගේ හිතේ එක්තරා අන්දමකින් කුසල් වල වැඩිවීමක් අකුසල් වල අඩුවීමක් වෙනවද? එහෙම නැත්නම් මේ හිතේ අකුසල් වැඩිවීමක් කුසල් අඩුවීමක් වෙනවද? අන්න ඒ අනුව තමයි ඒ කාරණාව අනුව තමයි අපි මේ අනුගමනය කරන ප්‍රතිපදාව අපි මේ අනුගමනය කරන සීලය වෘතය කුමක් හෝ සමාදානය යහපත්ද අයහපත්ද සාර්ථකද අසාර්ථකද කියන කාරණාව තීරණය වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට බෞද්ධ වශයෙන් අපි සීල ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සීල සමාදානය කරනවා විශේෂයෙන්ම පොයට සීල් ගන්නවා. ඉතින් ඔය විදිහට අපිත් මේ සීල සමාදානයක් කරනවා. ඉතින් ඊළඟට ගිහි පින්වතුන් වශයෙන් පංචශීලය සමාදන් වෙනවා. ඒක දිවිහිමියෙන් රකින්න උත්සාහන්ත වෙනවා. ඊළඟට තව එහා ගිහිල්ලා අටශීලය රකින්න උත්සාහන්ත වෙනවා විශේෂයෙන්ම පොහොය දිනවලදී. ඒ වගේමයි පැවිද්දටපත් වුණාට පස්සේ සාමණේර දසශීලයක් එමත් නැත්නම් උපසම්පදා ශීලයක් රකින්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ තැන්වලදී ඇතැම් විට අපි මේ රකින්න ශීලය සම්බන්ධයෙන් හිතේ විවිධ සැක සංකා මතුවෙන්න පුළුවන්. මේ නිවරදිවද මේක රකින්නේ කියලා හිතේ දෙගිඩියාවක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා නොසලකා හැරලා සීලේ මට ඒ තරම් වැඩක් නැහැ කියලා මේවා ඉවත දාලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක තදින් අල්ලගෙන මේවා හා සම්බන්ධයෙන් ඊටාම තියුණු අන්දමේ අවධානයක් යොමු කරමින් එහෙම ඉන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි අතර එක එක අන්දමින් එක එක මට්ටම් වලින් මේ විදිහට අපි මේ රකින්න සීලය බෞද්ධයන් වශයෙන් උනත් රකින්න සීලය ගැන විවිධ මතවාදාන්තර තියෙනවා. එකම කෙනෙක්ගේ හිතේ උනත් එක එක ජීවිත වකවානුවලදී එක එක මට්ටම් වලින් මේ කටයුත්ත සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් යම්සි තැනැත්තෙක් ගිහි භාවය අත්හැරලා දාලා පැවිදුණාට පස්සේ උපසම්පදා සීලයක් එහෙම ආරක්ෂා කරන්න පටන් ගත්තොත් සෑහෙන දුරට සැක සංකා පහළ වෙන්න පුළුවන්. මොකද මේකේ සෑහෙන ගරු භාවනීය බවක් තියෙනවා. ටිකක් සංකීර්ණ ගතියක් තියෙනවා. ශික්ෂාපද රාශියක් තියෙනවා. ඉතින් එතකොට මගේ අතින් කුමක් හෝ ශික්ෂාපදයක් ඇඩුනාද මේක නිවරදිව මම රැක්කාද කියලා හිතේ යම් මවිතයක් සැකයක් පහළ වෙන්න ඉඩ තියෙනවා.
ඒ වගේමයි අපි ඒවා සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් දක්වන්න නැතුව කිසිම සිහියක් පවත්වන්න නැතුව කටයුතු කරොත් ඒ නිසාත් හිතේ විපිරිසර බවක් ඇති වෙනවා. තමන්ට තමන් චෝදනා කරන්න පටන් ගන්නවා. මම මේ තරම්ම සිල්වතෙක් නෙමෙයි. අතන මගේ අතින් වැරද්දක් වුණා. මෙතන මගේ අතින් වැරද්දක් වුණා. මේ නිසා අන්න වෙනත් තැනත් එක්ක අපහසුතාවයකට ලක් වුණා. මේ තැන්වල සීලේ අඩුපාඩුකම් සිද්ධ වුණා කියලා තමන්ගෙම හිත තමන්ට චෝදනා කරන ගතියකුත් එන්න පුළුවන්. ඒ නිසා අපි මේ යහපත පිණිස සමාදන් වෙච්ච සීලය නිසා ඇතැම් විට හිතේ කුකුස් පහළ වෙන්න පුළුවන්, සැක පහළ වෙන්න පුළුවන්, හිතේ විපිරිසර භාවයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපිට තාම මේ සීලය හොඳට පදන් වෙලා නැහැ. තාම අපි මේ සීලයට අලුත්. ඒ වගේමයි තාම මේ නීති පද්ධති ගැන හොඳ අවබෝධයක් නැහැ. ඒකට අනුගත වීමේ හැකියාවක් තාම අපිට එළඹිලා නැහැ. හරියට යම්කිසි අලුතෙන් තැනකට ගියාම, අලුතෙන් රටකට ගියාම, ඉතින් රටේ ඒ ප්‍රදේශයේ වෙනස් නීති පද්ධතියක් තියෙනවා. හැබැයි අපි ආවේ සම්පූර්ණයෙන් වෙනස් පරිසරයක ඉඳලා. ඉතින් එතකොට එකපාරට මේ නීති පද්ධතියට අනුගත වෙන්න අමාරුයි. තාම අපිට තේරෙන්නේ නැහැ කොයි විදිහටද වාහනේ පදවන්නේ, කොයි පැත්තෙන්ද වාහනේ පදවන්නේ කියලා සමහර ලාවට පැටලෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ වම් පැත්තෙන් වාහන පදවනවා. තවත් වෙන රටකට ගත්තොත් ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒක දකුණු පැත්තෙන් වාහන පදවනවා. ඉතින් එතකොට මේක ඔක්කොම නිකන් අර මාරු වෙලා තියෙනවා. ඒ පද්ධතියට අනුගත වෙන්න අපිට කාලයක් යනවා. ඉතින් ඒ වගේ මවිතයක්, හිතේ සැකයක්, දෙගිඩියාවක් එතෙන්දී පවා පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපි අලුත් දෙයක් කරනකොට, අලුතෙන් නීති පද්ධතියට අනුගත වෙනකොට තාමත් ඉතින් ඒකට හුරු වෙන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා සැක පහළ වෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි අපිට ඒ රාමුව සම්පූර්ණයෙන් අතහැරලා දාලා ඒක බිඳහැරලා දාලා නොසලකා හැරලා කටයුතු කරන්නත් බෑ. මොකද අපි මේ තනියෙන් ඉන්න අවස්ථාවක් නෙමෙයි, පිරිසක් එක්ක ඉන්න අවස්ථාවක්. ඉතින් එතකොට සමාජීයක වශයෙන් අපිට යහපත් මිනිසෙක් විදිහට ඉන්න නම් මේ නීති පද්ධතියක් අවශ්‍යත් වෙනවා. ඒකෙමත් උස්මහත් වීමක් නැත්නම් ඒකෙම වර්ධනයක් විදිහට ආධ්‍යාත්මික ගමනට රුකුලක් කෙන විදිහට තමයි බුදුරජාන් වහන්සේ මේ සීලයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක සමාදන් වෙනකොටත් ඒක පාටම අපිට ටිකක් අමාරුයි. මොකද මේ හිතේ নানা ප්‍රකාර කෙලෙස් පහළ වෙනවා. ඒ කෙලෙස් වලට ඍසිසේ හැසිරෙන්න විදිහක් නැහැ අර සීලය නිසා. ඒ කුළුමි හරකට එහෙට මෙහෙට දුවා ගන්න විදිහක් නැහැ. මොකද මේ සීලයෙන් බැඳලා තියෙන්නේ. ඒ රාමුව තුළ විතරයි දඟලන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් හිරවීමක්, එක්තරා අන්දමකින් ගැට ගැසීමක්, යම් තරඟ කොටු වීමක් වගේ හැඟීමක් සීලයක් ආරක්ෂා කරන්න ගියාම කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි කාලයක් යනකොට පොඩ පොඩ යාට පුළුවන් වෙනවා. සීලයට අනුගත වෙන්න පුළුවන් වෙනවා. සීල් ශික්ෂා පද සම්බන්ධයෙන් අවබෝධය වැඩි වෙනවා. එතකොට ඒ හික්මීම පොඩ පොඩ යාගේ හිතේ ඇති වෙන්න ඇති වෙන්න දැන් සීලය එච්චරම බරක් නැහැ. මොකද ඒ හික්මෙච්ච ගතිය හිතේ ඇති වෙලා තියෙනවා. මේ සීලය හරහා කය වචනය හික්මා ගැනීම හරහාම ටිකක් හිතෙත් යම්කිසි හික්මීමක් ඇති වෙලා තියෙනවා. ඒ රාමුවක ගත කිරීමේ හැකියාවක්, විනීත භාවයක් හිත තුළ ගොඩනැගිලා තියෙනවා. හැබැයි දැන් එහෙම යන වෙනුවට ඇතම් කෙනෙක් මේක තදින්ම අරගන්නවා, මේක ග්‍රහණය කරගන්නවා, ඒක ගැනම විවිධාකාර සැක පහල කරගන්නවා. සමහරට නිවැරදිව සීලය ආරක්ෂා කරමින්ම හිතේ යම්කිසි ග්‍රහණයක්, එක්තරා අන්දමකින් ඒක තදට ගැනීමක්, ඒ ගැනම කල්පනා කිරීමක්, පුංචි වැරැද්දක් වුණත් ඒ ගැන දවස් ගණන් කල්පනා කර කර පසුතැවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ ඇත්තටම නීවරණ වලට ආරාධනා කිරීමක්. එක පැත්තකින් විචිකිච්ඡා නීවරණයට අපි ආරාධනා කරනවා, තවත් පැත්තකින් කුක්කුච්ච නීවරණයට අපි ආරාධනා කරනවා. උද්දච්ච කුක්කුච්චයකුත් දැන් හිතේ වැඩෙනවා. මොකද හැම තිස්සෙම හිත විසිරිලා හැම තිස්සෙම පසුතැවෙනවා. වෙච්ච වැරදි ගැන, සමහරට නොවෙච්ච වැරදි ගැනත් පසුතැවෙනවා. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තුල මේ අපි මේ අනුගමනය කරන සීලය වුණත් ඕනනම් කෙනෙකුට ග්‍රහණය කරගන්න ඒ නිසාම පසුතැවෙන්න, ඒ නිසාම හිතේ විපිරිසර භාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කොහොමද මේකේ යම් මධ්‍යස්ථතාවයක්, එමත් නැත්නම් මැදහත් බවක්, නිවරදිව සීලය බරක් කරගන්න තුව ආරක්ෂා කිරීමක් ඉගෙන ගන්න. ඉතින් ඒකට එකතකින් කියන්න පුළුවන් ඒක නිකම්ම නිකං ඇති වෙන හැකියාවකුත් නෙමෙයි. ඒක ටිකක් භවනාවකුත් එක්ක අපි ඇති කර ගත යුතු මට්ටමක් කියලා කියන්න පුළුවන්. නැත්නම් හැමදාම ඉතින් සැක සහිතව තමයි ඉන්න වෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ තාමත් ඒක පැත්තකින් තියලා ඒකින්ම
අනුගත වෙන්න අපිට තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හොරකම් කරන්නේ නැහැ කියලා දැන් පොරොන්දු වෙලා තියෙනවා. නමුත් සුළු හෝ අත්තරද්දකින් විශ්වාසයෙන් යමක් ගත්තහම සමාජයට සැක හිතෙන්න පුළුවන්. නමුත් මේ විශ්වාසයෙන් ගැනීම කියන එක හොරකමක් නෙමෙයි කියන එක ඒකට සමානලාවට අපිට තේරලා නැහැ. අපි ඒ තරම් අවබෝධයක් තිබිලා නැහැ. ඒ වගේ තැන්වලදී ඔන්න සැක පහළ වෙනවා. ඊට පස්සේ ඔන්න සමාව ගන්න යනවා. ඒ වගේ ඒත් මේක පටලවා ගැනීම වෙන්න පුළුවන්. මොකද බරට අරගෙන, සැරට අරගෙන. ඒතකොට අපි කොහොමද මේකේ මැදක් හොයාගන්නේ? ඒකට ඇත්තටම විශේෂයෙන්ම භාවනාවක් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හිතට යම් පුහුණුවක් ලබා දෙන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ආනාපාන සතියක් වඩනකොට මුලදී ආශ්වාසය ප්‍රශ්වාසය දිහාවත් අපිට බලන්න හරියට තේරෙන්නේ නැහැ. අපි එක්ක හයියෙන් හුස්ම ගන්නවා, හිමින් හුස්ම ගන්න යනවා, හුස්ම පාලනය කරන්න යනවා, දිගට හයි හුස්ම ගන්න යනවා. ඉතින් එක එක විදිහට අපි මේ ක්‍රියාව පටලව ගන්නවා. මේ මෙතෙක් කාර්යයක් හුස්ම ගනිද්දී කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඒක කය විසින් හරි සැහැල්ලුවෙන් කරගත්තා. හැබැයි දැන් මේ අපි සතියෙන් හුස්ම දිහා බලන්න ගියාට පස්සේ අපි ඒකත් පටලව ගන්නවා. ඉතින් කාලයක් යනවා කෙනෙකුට තේරුම් ගන්න. ඉතින් මෙහෙම දඟලන්න දෙයක් නැහැ මෙතන. මේ කයට හුස්ම ගැනීමේ කටයුත්ත බාර දීලා මට ඒ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. මම ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඒතර මට කරන්න කියලා ලොකු දෙයක් නැහැ. සිහිය පවත්වන්නයි තියෙන්නේ මේ හැම හුස්ම රැල්ලක් ගන්නෙම. මම මේක වෙනස් කරන්න, ඒකට අතපොවන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. අඩියක් පස්සට අරගෙන අනුන් හුස්ම ගන්න දිහා බලනවා වගේ බලා ගන්නයි තියෙන්නේ කියලා ඔන්නය මෙදහත් භාවය. අපි මේ සංසිද්ධියෙන් බැහැර වෙලා ඒ අත්දැකීම වෙනත් පුද්ගලයෙක් වගේ නිකන් අත්දක ගන්න ආකාරය ගැන පුදුම පුහුණුවක් අපිට ලබා ගන්න අවශ්‍යයි. ප්‍රායෝගිකව මේ අපේ හිතේ මෙදහත් බව ගොඩනැගෙන්න නම් එතකොට තමයි අපිට තේරෙන්නේ මෙහෙමත් කරන්න පුළුවන්. අර තරම් දඟලන්න දෙයක් නැහැ. කය කොහොමත් සැහැල්ලුවෙන් හුස්ම ගන්නවා. ඒක ගැන මොකක්වත් හිතේ සැකයක්, මමිතයක්, කනස්සල්ලක් ඇති කරගන්න නැතුව එයාට ඒ වැඩේ කරගන්න දීලා මට තියෙන්නේ පැත්තකට වෙලා වෙන තැනකට හිත යන්නත් නොදී මේ අරමුණේම සැහැල්ලුවෙන් හිත තියන්නයි තියෙන්නේ කියලා. එහෙනම් ඒ යෝගාචරය ලබා ගන්නවා එක්තරාන්දමක පුහුණුවක්. ඉතින් මේ පුහුණුව දිගටම ඇත්තටම මේ සතිපට්ඨානයක් පුරා විහිද යනවා. එයා පිම්බීමක් හැකිලීමක් වගේ භාවනාවක් කරන්න ගියත් ඒ රටාවමයි තියෙන්නේ. සක්මනක් කරන්න ගියත් ඒ රටාවමයි තියෙන්නේ. කයට නිදැල්ලේ එයාට පහසු වේගෙන් ඇවිදින්න දීලා තමයි අපි සක්මන කරන්නේ. ඉතින් එතකොට මේක මේ භාවනාවක් කරනවා කියලා නිකන් බරට ගැනීමක්වත් නැහැ. සැහැල්ලුවෙන් මේ කය හිට මෙහෙට යනවා. හැබැයි යෝගාවචරය හරි සැහැල්ලුවෙන් ඒ ස්පර්ශයක් ගානේ දැනුවත් වෙනවා. ඉතින් ඔන්න ඒ රටාව හැදෙන්න කාලයක් යනවා. මේ මධ්‍යස්ථතාවය හැදෙන්න කාලයක් යනවා. අපි මේ සංසිද්ධියකින් බැහැර වෙලා සංසිද්ධිය දිහා බලන්න ඒක ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඒ වගේ රටාවක් තමයි පොඩ පොඩ අපිව ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ තමයි තවදුරටත් අපි කියමු භාවනාවක් විශේෂයෙන් විපස්සනාවක් වඩනකොට එතෙන්දිත් ඒ අරමුණු වලට නිසිසේ රැසිරෙන්න දීලා ඒවට කිසිම පාලනයක් කරන්න යන්නේ නැතුව සියල්ල බාරගත්ත මනසකින් හැබැයි ඒගොල්ලන්ගේ හැසිරෙන රටාව හැසිරෙන ආකාරය හොඳින් විමසා බලමින් කටයුතු කිරීම තුළ ඒක නිරීක්ෂණය කිරීම තුළ තමයි විපස්සනා නුවණක් වැඩෙන්නේ. ඉතින් මේ නුවණ වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේක අතහැරීමක්, එපාවීමක්, ඉන් ඉවත්වීමක් සියල්ලෙන් නිදහසක් යෝගාචරු නිමුක්ති විඳින්න ලැබෙන්නේ. ඉතින් එතකොට අන්න තවත් එයාට අවස්ථාවක් ලැබෙනවා මේ විවිධාකාර සංස්කාරයන් තියෙද්දි ඒවා දඟලද්දි ඒවා වෙනස් වෙද්දි ඒවා ඇති වෙද්දි නැති වෙද්දි ඒවෙන් බැහැර වෙලා ඒවෙන් ඉවත් වෙලා නිදහසක් භුක්ති විඳින්න සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවක් හිත තුළ පහළ කර ගන්න අන්න යෝගාචරයට අවස්ථාවක් සැලසෙනවා. ඔන්න ඒ වගේ මට්ටමට එනකොට කියන්න පුළුවන් දැන් සීලය සම්බන්ධයෙන් උත් එයාගේ හිතේ සැකයක් නැහැ. සීලය සම්බන්ධයෙන් උත් එයා දන්නවා කොහොමද මේ සීලය ආරක්ෂා කරන්නේ. ඒක ගැන බරක් ඇත්තෙත් නැහැ. සීලේ කැඩීමක් ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට තමයි අන්න යෝගාවචරයේ ඒ ආධ්‍යාත්මික ගමනක් භවනාවකුත් එක්ක සමාන්තරව අරගෙන යන්න එක අතකින් ඒ තුලින් ඒ ගොඩනැගෙන ප්‍රඥාව තුලින් සීලයට අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. ඒ නිසා සීලයයි ප්‍රඥාවයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා.
ඒ සෝනදන්න සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ওই කාරණාව විශේෂයෙන්ම මතු කරනවා. ප්‍රඥාවන්තයෙකුටමයි සීලය තියෙන්නේ. සීලවන්තයෙකුටමයි ප්‍රඥාවක් තියෙන්නේ. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන ස්වභාවයක්, යැපෙන ස්වභාවයක්, එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර ප්‍රඥාවන්ත පරිසරයක තමයි නිවර්ති සීලයක් ආරක්ෂා වෙන්නේ. නිවර්ති අන්දමකින් ආරක්ෂා වෙන්නේ. නිවර්ති සීල රැකෙන පරිසරයක තමයි ප්‍රඥාවක් පිහිටන්නේ. ඒ නිසා මේ සීලයයි ප්‍රඥාවයි අත්වලු වැඳගෙන යනවා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා නුවණ වැඩෙන්න අවශ්‍යයි, විපස්සනාව දියුණු වෙන්න අවශ්‍යයි, මේ සීලබ්බත පරාමාසය දුරු වෙන්න. සීලය, වෘතය, ඒ රකින්න විවිධ ප්‍රතිපදාවන් දැඩි ග්‍රහණයකට ලක් කරගන්න නැතිව ඒක බොහෝම සුවසේ රැකෙන්න ඉතින් සෑහෙන නුවණකුත් අවශ්‍ය වෙනවා. එතකොට මේ ආනන්ද සාමණේර වහන්සේ කියන මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ අපි ආරක්ෂා කරන සීලය, යම් හෝ වෘතය, යම් සමාදානය, යම් නීති පද්ධතිය, අපේ හිතේ ගුණයක්, සුවයක්, සහනයක්, අවික්ෂිප්ත බවක්, එහෙමත් නැත්නම් හිතට යම් කිසි සිසිල් බවක් ඇති කරනවා නම්, ඉතින් ඒ කියන්නේ හරහා යම්කිසි කෙලෙස් අඩුවීමක් නැත්නම් අකුසල් අඩුවීමක්, දුරවීමක්, දුර්වල වීමක් වෙලා තියෙනවා වෙනවා. ඒ වගේම ඒ වෙනුවට කුසල් වර්ධනයක්, සතුට වර්ධනයක්, සහනයක වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සීල වෘත සම්බන්ධයෙන් මේ අනන්සන්නාසි කියන කාරණාව ඇත්තම වැදගත් වෙනවා. ඒතර අපිට එක පාඩම් බැරි වෙයි මේකේ මැද අල්ලගන්න. සමහර විට අපි ඕන්ට වඩා අතරින්න ගිහිල්ලා නැත්නම් ඕන්ට වඩා සැහැල්ලුවෙන් අල්ලන්න ගිහිල්ලා සිල්පද බින්දෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ආයේ මැද්දට එන්න ඕනේ. ආයේ පොඩ්ඩක් පටිතද කර ගන්න ඕනේ. පොඩ්ඩක් තව සීලය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ආයෙත් ඕන්ට වඩා අල්ලන්න ගිහිල්ලා ඕන්න ආයේ හිතේ සැක පහළ වෙනවා. හිත කරදර වෙනවා, හිත බර වෙනවා, හිර වෙනවා, කල්පනා කරනවා, ප්‍රපංච වැඩි වෙනවා. ඒ කියන්නේ ඕන්ට වඩා අල්ලලා වැඩි. ඒතර මේ දෙක අතර එක්තරාන්දමකින් කාලයක් දෝලණය වීමක් අපේ හිත සිද්ධ වෙවි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා මේ සීලේ දක්ෂව රකීමක් ගැන. ආනන්ද සාමණේර වහන්සේ එක්තරා අවස්ථාවකදී විමසීමක් කරාම මොකද්ද මේ දක්ෂව ආරක්ෂා කරන සීලේක ප්‍රතිඵලය, ආනිසංසය? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිවරදිව ආරක්ෂා කරන දක්ෂව රකින්න සීලේක ප්‍රධාන ආනිසංසය වශයෙන් අවිප්පටිසාරය. අවිප්පටිසාරත්ථ ආනන්ද, අවිප්පටිසාරත්ථානි ආනන්ද, කුසලානි සීලානි. එන්නේ මේ අවිප්පටිසාරය කියන අර්ථය පිණිසයි, ඵලය පිණිසයි, ප්‍රතිඵලය පිණිසයි මේ නිවරදි සීලය. අවිප්පටිසාරය කියලා කියන්නේ හිතේ කිසිම වික්ෂිප්ත බවක් නැහැ, තමන්ට තමන් චෝදනා කරන ගතියක් නැහැ. ඒ වෙනුවට තමන් ගැන හරි ප්‍රසාදජනක හැඟීමක් පහළලා තියෙනවා. කලින් හිටිය තැනත්තට වඩා දැන් සිසිල් වෙච්ච මිනිස්සෙක්. කලින් හිටිය තැනත්තට වඩා හික්මිච්ච මිනිස්සෙක්. තමන්ටත් අනුන්ටත් කිසිම අයහපතක් කරන්න නැති, දෙපාර්ශවයටම යහපත සලසන මිනිස්සෙක් බවට මේ සීලය හරහා තමන් තුල පරිවර්තනයක් කරලා තියෙනවා, හික්මීමක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒක සතුටක්. මේ අමාරුවෙන් වෙච්ච හික්මීමක් මුලදී තිබුණේ, නමුත් දැන් අමාරුවක් නැති තත්ත්වයක්. හික්මිලා හැබැයි ඉන්නේ. ඒ හික්මීම යාගේ ජීවිතේ නියම් කා වැදිලා ඇඟේම තියෙනවා දැන්. අමුතුවෙන් හික්මෙන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ බරක් කරගන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒක නිකන් මේ දඬු අඬුවකට අහුවෙමකුත් පේන්නේ නැහැ. සැහැල්ලුවෙන් ඉන්නවා. සීලයත් රැකෙනවා, සැහැල්ලුවෙනුත් ඉන්නවා, සතුටිනුත් ඉන්නවා. ඒ නිසා ඒ බඳු මේ මධ්‍යස්ත නිවරදි දක්ෂ සීලයක ප්‍රතිඵලයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය අවිප්පටිසාරය. ඒ කියන්නේ හිතේ දැන් කිසිම විපිරිසර බවක් නැහැ, දෙගිඩියාවක් නැහැ, සීලය ගැන කිසි සැකයක් නැහැ, සීලේ බිඳීමක් ඇත්තෙත් නැහැ. ඒ බඳු දක්ෂ වෙච්ච, හොඳ මැදහත් වෙච්ච, තුලනාත්මකව හොඳට මැද ඉන්න ගතිය යෝගාවචරයෙන්ගේ හිතේ ඇති වෙන ඉතින් කාලයක් යාවේ. ඉතින් ඒක දහමේ පෙන්වන්නේ. ඉතින් ඒක සෝතාපන්න ඵලයකට පත්වීමෙන් තමයි මේකේ නිවරදිවම මේ පරාමර්ශනේ දුර වෙලා යන්නේ. සීලය හා ඒ ආධ්‍යාත්මික වෘත හා සම්බන්ධයෙන්, යම් ප්‍රතිපදා සම්බන්ධයෙන් අපේ හිතවල තියෙන පරාමර්ශනය, දැඩිව ගැනීමක්, ඕන්ට වඩා තදින් ගැනීමක්,
ඒක දැඩි ග්‍රහණය ඉවත් වෙන්නේ සෝතාපන්න මට්ටමට පත් වුනහම කියන එක ධර්මයේ විස්තර වෙනවා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ මේ මහා මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී සීලබ්බත පරාමාස පරියුක්තිතේන චේතසා විහෙරති සීලබ්බත පරාමාස පරේතේ. ඒ කියන්නේ යම්ස කෙනෙක් ඒ සීල වරත පරාමර්ශණයෙන් ජීවත් වුනොත් දැඩිව ග්‍රහණයකින් ජීවත් වුනොත් ඒ පරාමර්ශණය අනුව ගිය හිතින්ම වාසය කළොත් ඒ වගේමයි uppannassacca uppannassacca සීලබ්බත පරාමාසස්ස nissaraṇaṁ yathā bhūtaṁ nappajānāti. ඒ යම් හෝ ග්‍රහණයක් වෙච්ච අවස්ථාවකදී දැඩිව ගැනීමක් සිද්ධ වුණ වෙලාවකදී ඒකෙන් හිත මුදවා ගැනීමේ උපක්‍රමයක් ගැනවත් එයා දන්නේ නැත්නම් තස්සසෝ සීලබ්බත පරාමාසෝ තාමගතෝ අපපටි විනීතෝ ඕරම් භාග්‍යං සංයෝජන. එතකොට වෙන්නේ ඒක නිකන් මුල් බැහැ ගන්නවා, අටුවම් බැහැ ගන්නවා, තව තව තද වෙනවා, තව තව ඒක අනුසයක් බවට පත් වෙනවා. දැන් එතකොට ඒක නිකන් දෘෂ්ටිගත වීමක් දක්වා යන්නත් යන්න පුළුවන්. ඒ විදිහටම ජීවිත පරිත්‍යාගයෙන් එයා ඒක කරන්න යනවා. හැබැයි වැරදි වැරදි දෙයක් අල්ලලා තියෙනවා. තදින් අල්ලලා තියෙනවා. දැඩි ග්‍රහණයකින් කරලා තියෙන්නේ. ඉතින් එතකොට එතන තියෙන්න පුළුවන් එක්තරා අන්දමක වෙහෙසක්. හිතත් ඒ නිසා වික්ෂිප්ත වෙනවා. හිතත් එහාට මෙහාට යනවා. කිසි සතුටක් සැහැල්ලුවක් හිතේ නැහැ. හැම තිස්සෙම තමන්ට තමන් දෙස් දෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ බඳු තත්වයකින් හිත මුදවලා සැහැල්ලුවකට ගන්න ඉතින් කාලයක් යාවි අපි විස්තර කරා වගේ. ඊට පස්සේ මේ සූත්‍රයේම දැන් බුදුරජාන් වහන්සේ අනිකුත් ඕරම් භාගයේ සංයෝජන ගැනත් ටික ටික විස්තර කරලා දෙනවා. ඊට පස්සේ එනවා තවත් සංයෝජනයක්. ඒ තමයි කාම රාග සංයෝජනය. නැත්නම් අපි කියමු කාම ඡන්දේ. කාම රාග පරියුක්තිතේන චේතසා විහෙරති කාම රාග පරේතේන uppannassaca කාම රාගස nissaraṇaṁ yathā bhūtaṁ nappajānāti. tassaso kāma rāgo thāmagato appaṭi vinīto ōraṁ bhāgiyaṁ saṁyojanaṁ. එතන මේ කාම රාගය කියන සංයෝජනේ හිතේ හටගත්තොත් ඕරම් භාගයේ සංයෝජනේ හිතේ හටගත්තොත් ඒක ඇතම් කෙනෙක් ඒක දන්නේ නැහැ ඉවත් කරගන්න ආකාරය. හිතේ රාගයක් පහළ වුණා, කාමච්ඡන්දයක් පහළ වුණා. ඒක දැන් හිත දවනවා. හැබැයි ඒකෙන් මුදවා ගන්න හිත හිත ඒකෙන් නිදහස් කරගන්න දන්නේ නැහැ. නිදහස් කළ කොහෙද තියන්නේ කියලා හැඟීමක් නැහැ. එතකොට එයා කරන්නේ ඉතින් ඒකට පාවලා දෙනවා. හිත පාවලා දෙනවා. දැන් තව තව රාග සිතීලි වර්ධනය වෙනවා. තව තව රාග නිශ්චිත නිමිති හිතේ පහළ වෙනවා. අන්තිමට ඉතින් හිත සම්පූර්ණයෙන්ම රාගයෙන් වහයලා ගන්නවා. අන්තිමට ඉතින් එක්කෝ කාම මිත්‍යාචාරය කේදෙනවා. එමත් නැත්නම් Brahmacharya කඩා ගන්නවා. ඒ වගේ සම්පූර්ණයෙන්ම සිල් බිඳෙන මට්ටමකට උනත් වීතික්‍රමන මට්ටමකට උනත් යන්න පුළුවන්. මොකද මේ හටගත්ත රාගය, හටගත්ත කාමය, කාම ආසාව. ඉතින් ඉවත් කිරීමක් පිළිබඳව අවබෝධයක් නැහැ. එක්කෝ ඒක උමනාවක් ඇත්තෙත් නැහැ. ඒකින් ලැබෙන ආස්වාදයට යට වුණා. ඒ ආස්වාදනීය පක්ෂය තුලම ඉස්සරහට ගිහිල්ලා අන්තිමට විතික්‍රමණයක් දක්වා ඉදිරියට ගියා. ඉතින් තියෙන එක්තරා අන්දමකින් මේ රාගයට, ඒ ලෝභයට, ඒ තණ්හාවට යටපත් වීමක්, වහල් වීමක්. තුඟක් කලකට ඔය දේ වෙන්න පුළුවන්. මොකද අපි තාම හික්මිලා නැත්තම් භාවනාවක් වඩලා හිත සම්බන්ධයෙන් අවබෝධයක් අපිට නැත්තම් ඒ පහළ වෙන රාගයට අපි අපේ හිත ඔහේ වහල් කරලා දාලා පාවලා දීලා ඊට පස්සේ ඉතින් රාගයෙන් බැටකන තත්වයකට, කාම මිත්‍යාචාරයකට හෝ කාම සේවනයකට හෝ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ හිතේ හටගන්න ඒ රාගය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේකට හේතුව? කොහොමද මේ පහළ වෙන රාගසිතක් මේක වැඩෙන්නේ? එහෙමත් නැත්නම් නූපන්න රාගයක් උපදින්නේ කොහොමද කියන එක ගැන ඇතැම් තැන්වලදී දේශනා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කාය සූත්‍රයේ බොජ්ජංග සංයුත්තේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, කෝච භික්ඛවේ ආහාරෝ අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස උපාදාය. උපන්නස්සවා කාමච්ඡන්දස බිහියෝ භාවාය වේපුල්ලාය. මහණි, කුමක්ද ආහාරය, කුමක්ද හේතුව, කුමක්ද අනුග්‍රහය මේ නූපන් කාමච්ඡන්දේ උපදින්න, උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු වෙන්න, තව තව වඩා වර්ධනය වෙන්න මොකද්ද හේතුව? මොනවාද එයාට දෙන ලැබෙන ආහාර? අත්තිබික්කවේ සුබ නිමිත්තා. මහණි, මෙන්න මේ සුබ නිමිති තියෙනවා, හොඳයි කියලා සලකන නිමිති තියෙනවා.
හිත සතුටට පත්වන යම් යම් නිමිති තියෙනවා. තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ. අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය. උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස බිහ්‍යෝ භවාය වේපුල්ලාය. ඒ වැරදි නිමිති, ඒ කාම සිතුවිලි, ඒ කාම නිමිති හිතට අරගෙන ඒ ගැන අමනසිකාරයක් හිතේ තියෙනවා. අයෝනිසෝ මානසිකාරයක් තියෙනවා. ඒ ගැන දකින්නේ මතු පිටින්. ඒකේ යට බලන්නේ නැහැ, ඒකේ ඇතුළතන්තේ බලන්නේ නැහැ. ඒකේ ලස්සන, ඒකේ සුබ, ඒකේ හොඳ විතරක් බලනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු තරුණයෙකුට තරුණියකගේ රූපයක් දැකු මේ ඇහැ ගැටුණා. දැක්කේ හොඳට ඇඳලා තියෙනවා, ලස්සනයි, කොණ්ඩේ පීරලා තියෙනවා. ඒ මොනා මොනා හරි අඟපසඟ බැලුවා. ඉතින් ඒ තුලින් නිමිති ගත්තා. ඉතින් ඒ කියන්නේ හිතේ යම් යම් සලකුණු ටිකක් දැන් සටහන් කරගත්තා. මොකද බලද්දී මේ නිමිති ගැනීම අපේ හිත තුල නිතරම සිද්ධ වෙනවා. අපේ හිතේ රාග, ద్వේෂ, මෝහ තියෙන තාක් රාගය, ద్వේෂය, මෝහය හරහා තමයි නිමිති කරණයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ හරහා නම් මෙන්න මේ නිමිති කරණයක් වීම නිසා නිමිති ගැනීමක් වඩ වඩා මේක හිත සතුට වෙන අන්දමකින් මේ නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. හිත තුල සතුට දැනෙන්න ඒ තුලින් උද්දාමයකට, සතුටකට, වින්දනයකට හිත ලක් වෙන තව තව නිමිති හොයනවා. තව තව අඟපසඟ බලනවා. ඉතින් එතකොට මේ නිමිති හරහා තව තව නිමිති ගැනීම හරහා දැන් ওই නූපන් රාගය උත්සන්න වෙන්න ගන්නවා. තව තව වැඩෙන්න ගන්නවා. උපදින්න ගන්නවා. වැඩිච්ච රාගය තව තව වැඩෙන්න ගන්නවා. තව තව දියුණු වෙන්න ගන්නවා. අන්තිමට ඉතින් දැන් ඉතින් හිත සම්පූර්ණයෙන්ම රාගෙන් දැන තත්ත්වයකට යන්න පුළුවන්. ඒතර මේ අපි පුඤ්ජලයාව අතපත ගාලා නෙමෙයි මේ ඈත ඉඳන් මේ නිමිති ගැනීම හරහා හිත තුල එකාතකින් ඒ හටගන්නා සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ තියෙන විචිත්‍ර දේවල් නෙමෙයි අත් වශයෙන්ම කාමය කියලා කියන්නේ. මේ පුරුෂයෙක් තුල, මිනිසෙක් තුල හිතේ හටගන්න මෙන්න මේ කාම සංකල්පනාවයි තමයි රාගය කියලා කියන්නේ. කාමය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපේ මේ හිත ඇතුලේ නිමිතිකරණය වීම තුල, ඒ කාම නිමිති ගැනීම තුල, සුභ නිමිති ගැනීම තුල, රාග නිශ්චිත නිමිති හිත තුල පළපදියම් වීම තුල, ඒවම එහෙට මෙහෙට රස කර කර විඳීම තුල මේ නූපන් රාගය උපදිනවා. උපන් රාගය වැඩි දියුණු වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මේ අපේ හිතේ පහළ වෙන නිමිති මොනවාද? හිතේ පහළ වෙන සංඥාවන් මොන වගේද? හිත සමාහට දැන් සැහැල්ලුවෙන් තියෙන වෙන්න පුළුවන්. කිසිම නිමිත්තක් නැතුව, කිසිම ග්‍රහණයක් නැතුව, කිසිම උපාදානයක් නැතුව ඕම් පිරිසුදු කළදහියක් වගේ, පිරිසුදු වස්ත්‍රයක් වගේ හිත තියෙනවා වෙන්න පුළුවන්. නමුත් එබඳු හිතට යම් කාම නිමිත්තක් පහළ වුණහම ඒකින් ලැබෙන ආස්වාදයට ලොල් වීම තුල තවත් තොර නිමිත්තක් පහළ වෙනවා, තවත් සලකුණු මතක් වෙනවා, තවත් ඒ රාගයට උදව් කරන අංගපසංග ඔක්කොම ටික මතක් වෙනවා. හිත ඇතුලේ දැන් අබිරමණයක් සිද්ධ වෙනවා. හිත ඇතුලේ නිමිති අනුසාරයෙන් යම් පරිච්ඡේදයක්, යම් කතාවක්, හිතින් තලාගත් කාම ලෝකයක් දැන් ඔන්න ගොඩනැගෙනවා. ඒ තුල සතුට වෙනවා තව තව. තව තව රාගය වැඩි වෙනවා. අන්තිමට විතික්‍රමණයක් දක්වා, කාම සේවනයක් දක්වා, නැත්නම් කාම මිත්‍යාචාරයක් දක්වා ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණාව යෝගාවචරයට පුළුවන් නම් දකින්න. විශේෂයෙන්ම විපස්සනාවක් වැඩිච්ච මට්ටමකදී කොහොමද මේ හිත තුල ගොඩනැගින්නේ රාගය? නූපන් රාගයක් කොහොමද ඉස්මතු වෙන්නේ කියන එක දකින්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මොකද අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒකේ නිමිති ගැනීම හරහා ඔන්න අලුතෙන් කලින් නොතිබිච්ච රාගය මතුවෙන්න පුළුවන්. කනට සද්දයක් ඇහෙනවා. අපි හිතමු තිබුණේ හිත සැහැල්ලුවෙන් සරලව. නැයි ඉතාම ලස්සන කටහඬක් ඇහෙනවා. තේ හරහා ඔන්න ආයිත් නොතිබිච්ච ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වැඩිච්ච ආසාව තව තව වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඒ කටහඬ සහිත කෙනා හොයාගෙන යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ කටහඬ සහිත කෙනා සම්බන්ධයෙන් හිත තුළ තව තව සිතුවිලි පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ වචන අහන්න හිතේ ආසාවක්, බැඳීමක්,
උමනාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ තින් හිත ඒ ගැනම වහල් වීමක්, ලොල් වීමක් හිත තුල වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඉතින් ගඳ සුවඳකට, රසකට, ස්පර්ශයකට මේ කාමය හිතේ ඇති වුණාම, රාගය හිතේ ඇති වුණාම ඊට පස්සේ ඒක වර්ධනය වුණොත් ඉතින් ඒක විතික්‍රමණයක් දක්වා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ හිතේ එබඳු රාග නිශ්චිත බවක් ඇතිවීම බුදුරජාණන් වහන්සේ කියන හරියට නිකන් වතුරකට වර්ණයක් එකතු වුණා වගේ කියලා. ඒ උපමාවත් හරි ලස්සනයි සංගාරව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොජ්ජංග සංයුත්තේ. අපිට මුණ බලන්න ඕනේ නම් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ හරිම නිශ්චල පැහැදිලි පිරිසුදු ජලයක්. ඒ පිරිසුදු පැහැදිලි නිශ්චල ජලය නම් ඔන්න හොඳට මුණ පේනවා. මොකද හරි පිරිසුදුයි පැහැදිලි නිශ්චලයි. හෙලවෙන්නේ නැහැ. නමුත් යම්සි කෙනෙක් මේකට මොකක් හරි වර්ණයක් මිශ්‍ර කළොත්, සායමක් මිශ්‍ර කළොත් දැන් ඉතින් මුණ පේන්නේ නැහැ. මොකද ඒක වර්ණ ගැන්විලා තත්ත්වගත වීමකට ලක් වෙලා ඒ පැත්තටම නිකන් හේදිලා ගිහිල්ලා සම්පූර්ණයෙන් වර්ණවත් වෙලා අපේ හිත රාග නිශ්චිත වීමත් නැත්නම් කාම ඡන්ද නිවරණයට අහුවීමත් බුදුරජාන් වහන්සේ උපමාවෙන් කියන්නේ ඔන්න ඔය මට්ටම. මම කියන්නේ හිත තිබුණා නිකන් ඇල්ල වතුර වගේ පිරිසුදු තත්වයක. නමුත් ඒ හිතට ඒ පිරිසුදු වතුරට දැන් ඔන්න පාටක් මිශ්‍ර වුණා. දැන් ඉතින් වර්ණගත වුණා, වර්ණ ගැන්වුණා. දැන් ඉතින් අර මූණ බලා ගන්න බෑ. දැන් එයාට ඇත්ත තේරෙන්නේ නැහැ. දෙමව්පිය කිව්වට, යාළු මිත්‍රාදීන් කිව්වට දැන් එයාට වැටහෙන්නේ නැහැ. මොකද දැන් හිත වර්ණ ගැන්විලා තියෙන්නේ. අනිත් අය කියන දෙයක් අහන්න බෑ. දැන් ඒ රාගය මතුවෙච්ච ඊට මූලික වෙච්ච අරමුණම ඕන වෙනවා, නැතුව බැරි වෙනවා. ඊට පස්සෙ තින් ඒ ඔස්සේම යනවා, හඹාගෙන යනවා, හොයාගෙන යනවා. හිත ගිය තැන මාලිගාව හැදෙනවා. ඉතින් ඒ தත්ත්වෙ තින් අපිට වෙන්න පුළුවන් වෙලත් ඇති. නමුත් ඉතින් නැවත නැවත ඒකට ලක් නොවි මේ හිතේ සිද්ධ වෙන මේ විකෘතිය, අපි මේ රැවටෙන රැවටිල්ල, හිතේ සියුම් සංඥාවක් පහළ වුණාම තව තව ඒකට නිමිති එකතු කර කර අපි මේ කරගන්නා පටලවා ගැනීමල ඒ තුලින් රාගයේ මතුවීම, කාමච්ඡන්දේ ඉස්මතු වීම, ඒ කාමච්ඡන්දයෙන්ම නැවත නැවත දැවීම, විතික්‍රමණයක් දක්වා යෑම අපිට දැක ගන්න පුළුවන් නම් අපි කරන මේ මෝඩ වැඩේ ටිකක් අඩු වේවි, තේරෙන්න පටන් ගනීවි. ඒ නිසා ඒ තේරෙන්න පටන් ගත්ත මට්ටම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරියට නිකන් ණයකින් නිදහස් වුණා වගේ කියලා. ඔය ණයක් ගත්තාම හැමතිස්සෙම ඉතින් හිතේ බරක් තියෙනවා. ඒ වගේම මේ ණය හිමියා ඇවිල්ලා කරදර කරනවා. එක්ක පොලියේ ඉල්ලනවා. කවද්ද මේ ණය බේරන්නේ කියලා අහනවා. හැමතිස්සෙම තියෙන්නේ මේ ණයෙ මිරිකිච්ච ගතියක්. දැන් මේ කාලේ මුළු රටම ණය මිරිකිලා. ඒක සැහැල්ලුවක් නැහැ. අනිත් අය කියන පදේට නටන්න ඕනේ. තියෙන දේවල් විකුණලා දාන්න ඕනේ. මොකද ණය බර නිසා ණයකින් මිරිකිලා. හැබැයි ණය නිදහස් වුණොත් දැන් ලොකු සහනයක් තියෙනවා. දැන් කවුරුවත් ඇඟිලි ගහන්නේ නැහැ, කවුරුවත් තර්ජනය කරන්නේ නැහැ. අරක බේරන්න, මේක බේරන්න, අර පොලිය දෙන්න, මේ පොලිය දෙන්න කියලා මොකක්වත් තර්ජනයක් නැහැ. මොකද ණයක් නැහැ. එතකොට මේ කාමච්ඡන්දෙන් නිදහස් වෙච්ච හිත හරියට ණය නැති මිනිස්සෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අහංකෝ පුබ්බේ ඉනං ආදාය කම්මන්තේ පයෝජේසින් තස්සමේතේ කම්මන්තා සමිජ්ජින්සු සෝහං යානිච පෝරාණානි ඉනමූලානි තානිච බ්‍යන්ති අකාසින් අතිච මේ උත්තරින් අවසිට්ටං දහර බරණායාති සෝ සතවනි දානං ලබේත පාමුජ්ජං අධිගච්ඡය සෝමනස්සං. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනා කරනවා. යම්සේ තැනැත්තෙක් ණයක් අරගෙන, හැබැයි ඒ ණය එයා හරියට යොදවලා ඒ ලබාගත් මුදලින් එයා යම්සේ කර්මාන්තයක් කළා, ඒ ගත්ත මුදලට වඩා වැඩි ලාභයක් ලබලා දැන් ණයෙන් නිදහස් වෙනවා. ඒ වගේමයි අතේ ඉතිරි මුදලකුත් තියෙනවා. ඉතින් ඒ හරහා තමන්ගේ දරුවන් පෝෂණය කරන්න ඒ වැඩ කටයුතු කරගන්නත් එයාගේ අතේ මුදලකුත් ඉතිරිලා තියෙනවා. දැන් ඉතින් ලොකු සතුටක් තියෙනවා. මොකද දැන් බරක් ඇත්තෙම නැහැ. සතුටක් තියෙන්නේ. මොකද ලාභයක් ලැබුවා, අර ණයනුත් නිදහස් වුණා.
ඔන්න වගේ තත්ත්වයක් කියනවා. ඒ නිසා හිතේ පාමොජ්ජයක් පුංචි සතුටක් ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා, සොම්නසක් පහළ වෙනවා. මොකද නයින් නිදහස් වුණා. දැන් ඉතින් නය හිමියා ගැන බයක් ඇති කරන්න දෙයක් නැහැ. එයා උදේට ඇවිල්ලා දොරට තට්ටු කරයි කියලා හිතේ බයක් වෙන්න දෙයක් නැහැ. මොකද නයෙන් නිදහස්. ඒ කාමච්ඡන්දෙන් නිදහස් මනස ඔන්නේ වගේ නයෙන් නිදහස් වෙච්ච මනසක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මේ ණය ඇතිව ඉඳීම, ණය අරගෙන ඉඳීම තමයි සාමාන්‍යයෙන් දැන් මේ ලෝකේ ප්‍රවණතාවය වෙන්නේ. සල්ලි නැතත් කමන්නේ, ණයට අරගෙන හරි විනෝද වෙන රටාවක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒකම තමයි අපේ හිත්වලත් දැන් රජ කරන්නේ. හැම තිස්සෙම කාමයන්ටම දාස වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඒ කාමයන් ඔස්සේම යන ගතිය තමයි අද රජ කරන්නේ. ඉතින් ඒවෙන් නිදහස් වෙච්ච බවක්, ඒ වෙනුවට ලබන නිරාමිස ප්‍රීතියක් ගැන හුඟක් දෙනකොට හිතා ගන්නවත් බෑ. කාමයන්ටම වහල් වෙච්ච ගතියක්, ඒ ඔස්සේම දුවන ගතියක්, පුළුවන් තරම් ඇහැ පිනවන ගතියක්, පුළුවන් තරම් කන පිනවන ගතියක්. බස් එකේ කුණත් යද්දී පුළුවන් තරම් කන පිනව පිනවමයි යන්නේ. එක්කෝ බස් රථයෙන් එන ගීතනාදයෙන්, එහෙම නැත්නම් තමන් පෞද්ගලිකව අරගෙන යන යම්කිසි මෙවලමක් කරහා ඒක කනේ ගහගෙන ලබන ගීත නාදයෙන්. ඒ මොහොතටවත් අපිට කනට නිදහසක් නැහැ. ඉතින් නිරන්තරයෙන් එක්කෝ අත උඩම දුරකතනේ තියාගෙන ඉතින් ඒකම බලනවා, ඒකම අපි ගත කරනවා. ඒ හරහාත් පුදුම විදිහට දැන් හිත තුළ කාමය, රාගය, ආසාව ඉස්මතු වෙනවා. එමන් නැත්තම් රූපවාහිනී හරහා, එමන් නැත්තම් චිත්‍රපටි හරහා මේ নানা ප්‍රකාර උපක්‍රම පාවිච්චි කළා, තාක්ෂණයේ පාවිච්චි කළා. අපි ටික ටික මේ කාමයන්ටම ඇදිලා යන ගතියක්, කාමය තුලම හිර වෙන ගතියක්, කාමයන් ගෙම්ම දැවෙන ගතියක් තමයි සාමාන්‍ය ලෝකයේ තුල දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ ඒ කාමයෙන් නිදහස් වෙච්ච ගතියක්, ඒ ණයෙන් නිදහස් වෙච්ච ගතියක්. ඒ හිත ඉල්ලනවා හැමතිස්සෙම අරක දීපං, මේක දීපං, අරක පෙන්නපං, මේක පෙන්නපං කියලා. ඉතින් හිත ඉල්ලනවා, හිතේ තියෙන කාම රාගයෙන් හිතට විධාන කරනවා. ඒ තණ්හාවට ඊට පස්සේ අපි දාස වුණොත් ඉතින් ආයෙත් වහල් භාවයකට, ණය වීමකට තමයි යන්නේ. නමුත් ඒ වෙනුවට අපිට පුළුවන් නම් මේ ණය නිදහස් වෙන්න, ඒ නිදහස් වෙච්ච මනස රැකගන්න. ඒ කියන්නේ ඉතින් ප්‍රතිපදාවක් යා රකින්නවා, නැත්නම් වඩනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ මේ කොහොමද හිත තුල කාමච්ඡන්දේ පහළ වෙන්නේ, මේ වෙලාවේදී කාමච්ඡන්දේ සහිත හිතක්ද තියෙන්නේ, නැත්නම් සරාග හිතක්ද තියෙන්නේ කියලා එතන තියලා බලන්න විශේෂයෙන්ම මතක් කරනවා. චිත්තානුපස්සනාවකට ගිහාම ඒ වෙනකොට යෝගාචරය තුළ පුහුණුවක් ඇති වෙලා තියෙනවා. කොහොමද ඒ අරමුණක් දිහා පැත්තකින් නම් බලන්නේ, පරතෝ බැල්මක් හෙලන්නේ, අඩියක් පසට අරන් බලන්නේ, යම් කිසි දුරස්ත භාවයක් තියාගෙන බලන්නේ කියලා යෝගාචරයට යම් පමණක පුහුණුවක් ලැබිලා තියෙනවා. ටික ටික සතිපට්ඨානය කරගෙන යනකොට ඒ පුහුණුව මෙයා ඉදිරියට අරන් ගියොත්, ඒක හිතටත් යදුවොත් එයාට පුළුවන් වේවි හිතේ පහළ වෙන රාග සිතුවිල්ල, එහෙම නැත්නම් මේ වෙලාවේදී හිතේ රාගයක් තියෙනවා කියන ඒ රාගයෙන් ඈත් වෙලා බලන්න, රාගයෙන් ඉවත් වෙලා බලන්න. ඒක තවදුරටත් මගේ රාගය වෙන්නේ නැහැ. එතකොට මේක හුදෙක් රාගය. මේක තමයි රාග ස්වභාවය. මේ තමයි රාගයේ හැටි. දැන් මේ ඔන්න රාගයේ හිතේ තියෙනවා. ඒ හරහා හිතේ යම් දැවිල්ලක් තියෙනවා. ඒ නිසා කයේ යම් දැවිල්ලක් තියෙනවා කියලා ඒ රාගයේ తত্ত্বය යා නිකන් පැත්තකින් ඉඳන් බැලීමක්. එතන තමයි ඒකාතකින් අර රාගයේ පෝෂණය කිරීම ඇන හිටින්නේ. ඒ තා රාගයේ පෝෂණය වෙලා අපේ සතිය මදිව තිබුණා. ඒ නිසා දන්නේම නැහැ රාගයක් ආවා. ඒක දන්නේම නැහැ ටික පෝෂණය වුණා. හැබැයි ටිකක් වැඩි වෙච්ච මට්ටමකදී ඔන්න අපිට නුවණ පහළ වුණා. එතෙන්දී ඔන්න අඩිය පස්සට ගත්තා. එතෙන්දී තමයි පොඩ්ඩක් මේකෙන් දුරස්ත භාවයක් ඇති වුණේ. දැන්වත් ඉතින් අර නිමිති ගැනීම, තව තව සුබ නිමිති දීම, තව තව හිත තුල සංඥා මවා ගැනීම කරන්නේ නැතිව ඒක නවත්තලා දැන්වත් එහෙනම් අපි ඒකෙන් ඉවත් වෙන්න උත්සාහන්ත වේ යුතුයි.
අර නිදහස් හිත නැත්තං ඒ නික්ලේශී හිත පැත්තට අපේ ඡන්දේ දිය යුතුයි. හුඟක් වෙලාවට වෙන්නේ කාමයේ පැත්තට තමයි අපි ඡන්දේ දෙන්නේ. නික්ලේශී හිතට ඡන්දේ දෙන්නේ නැහැ. කාමච්ඡන්දේම තමයි ඉතින් එතකොට හිත රජ වෙන්නේ. හිත දැවෙන්නේ. නමුත් ටික ටික නුවණ පහළ වෙන්න නිරාමිස ප්‍රීතියක් කෙරෙහි අවධානය යොමු වෙන්න දැවීමක් වෙනුවට නිවීමක් පැත්තට තැනැත්තෙක් හැරෙන්න හැරෙන්න එයාට තේරෙන්න පුළුවන් මේ හිත දවලා හරියන්නේ නැහැ. කාමච්ඡන්දයට දැවෙන්න මේ හිත පාවලා දීලා හරියන්නේ නැහැ. මේ හිත එහෙනම් මුදව ගන්න ඕනේ. දවන් නැතුව තියා ගන්න ඕනේ. නිවලා තියා ගන්න ඕනේ. කාමසිතුවිලි වලින් තොරව තියා ගන්න ඕනේ. කාම සංඥාවන්ගෙන් තොරව තියා ගන්න ඕනේ. කාම සංඥා හිතට වද්ද ගන්න නැතුව ඉන්න ඕනේ කියලා එහෙනම් ආයාට අදිෂ්ඨානයක් ඌමනාවක් පදං වීරයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි ටික ටික තව තව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ, සතිපට්ඨානයක් වඩා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කතරම් දුරට වැඩනවාද කියනවා නම් බුදුරජාන් වහන්සේ නීවරණ පබ්බේදී දේශනා කරනවා. දැන් ඔන්න රාගය තියෙනවා, නැත්තම් කාම ඡන්දය තියෙනවා, තියෙන බවක් දන්නවා. දැනගත්තාම කාම ඡන්දය යනවා හැබැයි. මොකද එපමණකට යාගේ සතිය දියුණුයි, නුවණත් හොඳයි. ඒ නිසා කාමච්ඡන්දෙට බෑ දැන් වහල් භාවයකට ගන්න. ඒ වෙනුවට කාමච්ඡන්දේ දුර්වල වෙලා, බොඳ වෙලා, ෂේ වෙලා යනවා. හිත ආයිත් සැහැල් වෙනවා. හිත ආයිත් මධ්‍යස්ත වෙනවා. හිතේ තිබිච්ච සරල භාවයට, සැහැල්ලු භාවයට, නික්ලේශී භාවයට නැවතත් හිතපත් වෙනවා. මොකද ඒ වෙනකොට හිත තුල දියුණු වෙච්ච දහමක් තියෙනවා. වඩාගෙන ආපු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසාම හිතේ ඒ තියෙන යොනසෝ මනසිකාරය හේතු වෙනවා අර පහළ වෙච්ච කාමච්ඡන්දේ දුර වෙලා යන්න. ඒ වගේමයි අනිත් පැත්තට කාමච්ඡන්දේ නැත්තම් නැති ආකාරයක් දානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ සියුම්ම පැත්ත නොතිබිච්ච කාමච්ඡන්දේ හටගන්න හැටිත් එයාට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් තිබුණ හරේ සැහැල්ලු නිදහස් මනසක් ඒ මනසේ ඔන්න දැන් පළවෙනි මේ රාගසිත පහළ වෙනවා. මාක්කෝ නිමිත්තක් පහළ වුණා. නිමිත්තට ඔන්න සිතක් නැත්නම් ඒ නිමිත්ත අනුසාරයෙන් නිමිත්තත් එක්ක ඔන්න රාගසිත හට ගන්නවා. කාමච්ඡන්දේ හට ගන්නවා. ඒ මුල්ම මට්ටම උනත් කෙනෙකුට හඳුන ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ කලින් නූපන් කාමච්ඡන්දේ දැන් ඔන්න උපදිනවා. ඒකත් දැනගන්නවා. යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස පහණං හෝති තංච පජානාති. ඒක දැනගැනීමත් එක්ක ඒ දුරස්ත භාවය ඇතිවීමත් එක්ක එය හැටියටම දැනගැනීමත් එක්ක නැත්නම් එය එතන තියලා බැලීමත් එක්ක ඒක මගේ කරගන්න ගියේ නැහැ ඒක එතන තියලා බැලුවා. එහිම බැලීමත් එක්ක ඒ දුරස්ත භාවය ඇතිවීමත් එක්ක යාට ලැබෙන ආහාර නැතිව ගියා, යාට ලැබෙන පෝෂණය නැතිව ගියා, අපෙන් අනුග්‍රහයක් නොලැබී ගියා. ඒ හරහා ඔන්න මේක ප්‍රහාණය වුණා. දිය වෙලා ගියා, ෂේ වෙලා ගියා, හිතවිල්ල නැති වෙලා ගියා. යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානා. ඉතින් සෑහෙන කාලයකට නොයන විදිහටම සමාවට යන්න ඉඩ තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ගියා නම් ඉතින් ඒ කියන්නේ නැත්තටම නැති වුණා, අනාගාමී වුණා. නමුත් එකපාරට මෙහෙම වෙන එකක් නැහැ. ඒ වෙලාවේදී අපි නුවණින් කටයුතු කරා නම් ටික වෙලාවකට ඔන්න කාමච්ඡන්දෙන් හිත නිදහස් වුණා. නිවර්දේ විපස්සනාවක් එතෙන්දි වැඩුවා. ඒතර මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ කාමච්ඡන්දය ගැන නැත්තම් මේ කාම රාගය ගැන දේශනා කළා තියෙනවා. ඊට පස්සේ ඊළඟ මට්ටම නැත්තම් ඕරම් භාගයේ සංයෝජනය විස්තර වෙන්නේ ව්‍යාපාදයේ වශයෙන්. ව්‍යාපාද පරියුක්තිතේන චෙත්සා විහෙරති ව්‍යාපාද පරේතේන උප්පන්නස්සච ව්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්සසෝ ව්‍යාපාදෝ තාමගතෝ අප්පටි විනීතෝ ඕරම් භාගයන් සංයෝජනං. කෙනෙක්ගේ හිතේ ව්‍යාපාදයක් හටගන්නවා. හිතේ තරහක් හටගන්නවා. ඉතින් එයා දන්නේ නැහැ මේ තරහ ඉවත් කරගන්නේ කොහොමද කියලා. හිත දැන් පොඩ පොඩ තව තව දැවෙන්න ගන්නවා, තැවෙන්න ගන්නවා. එයා දන්නේ නැහැ කොහොමද මේ හිත ව්‍යාපාදයෙන් නිදහස් කරගන්නේ? තරහ නිවාගන්නේ කොහොමද කියන්න දන්නේ නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ කෙම්ම මැඩෙන්න ගන්නවා. ව්‍යාපාදෙටම හිත
නතු වෙනවා ලක් වෙනවා දැන් හිත දැවෙනවා එතකොට ඉතින් අන්න සම්පූර්ණයෙන්ම ඒ ව්‍යාපාදයෙන්ම ස්ථිර වෙච්ච හිතක් දැවෙන හිතක් ව්‍යාපාදයටම අහු වෙච්ච හිතක් ඒ නිසාම අනුසය වශයෙන් ව්‍යාපාද අනුසයක් නැත්තම් පටිග අනුසයක් තව තව වැඩෙන හිතක් දැන් ඔන්න ඒක ඕරම් භාගී සංයෝජනයක් බවට පත් වෙනවා ඒ නිසා අපේ හිත ව්‍යාපාදයට අහු වෙච්ච වෙලාවකදී ඒකෙන් දවදවා ඉන්න ඉන්න අපි පැය ගණන් දවස් ගණන් සති ගණන් මාස ගණන් අපි ද්වේෂයෙන් දැවි දැවි ඉන්න ඉන්න අපි අපිටම හතුරෙක් වගේ තමයි කටයුතු කරන්නේ මොකද මේ සමහර විට අපිට සතුරු කමක් කරපු කෙනා යා සතුටින් ඉන්නවත් ඇති අපි මේ වෙච්ච දේ ගැන කල්පනා කර කර ඒ කරපු දේ ගැන කල්පනා කර කර පුදුම විදිහට ඇතුළතින් දැවෙනවා ද්වේෂයක් ඇති කර ගන්නවා වෛරී චේතනා පහළ කර ගන්නවා අපේ හිතම අපි දවා ගන්නවා පටිඝ අනුසය තව තව වඩා ගන්නවා අපි අපිටම සතුරු ආකාරයකින් කටයුතු කරනවා ඒ නිසා මේ සමාජයේ කටයුතු කරද්දී විවිධ පුජ්‍යලයෝ විවිධ අන්දමින් අපිත් එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන් කටයුතු කරනවා වෙන්න පුළුවන් ප්‍රතිචාර දක්වනවා වෙන්න පුළුවන් එතෙන්දී අපිට බලාපොරොත්තු වෙන අමාරුයි හැමෝම අපිව අනුමත කරાવી හැමෝම අපිට සුහද වේවි හැමෝම අපිට ප්‍රශංසා කරાવી හැමෝම අපේ ගුණ ගායනා කරાવી හැමෝම අපිට තන දේවි කියලා එහෙම ඉතින් බලාපොරොත්තු වෙන අමාරුයි. ඒත් මේ එකම ජාතියේ මිනිස්සු නෙමෙයි ඉන්නේ. හරිම විෂමයි ලෝකේ. ඉතින් එතකොට එක්කෙනෙක් ඔන්න සමාජයට අපිව හෙලා දකීවි. එහෙමත් නැත්නම් අපිට ඇනුම් පද කියාවි බැනවදීවි එහෙමත් නැත්නම් තන නොදී සිටීවි අවශ්‍ය කරන ගෞරවය නැත්නම් බහුමානය නොදී ඉඳීවි ඉතින් මේ වගේ තැන්වලදී අපේ හිතේ ගොඩනගෙන ද්වේෂය තරහව නුරුස්නා ගතිය ඉතින් ඒව ගැන අපි ටිකක් දැනුවත් වෙන්න අවශ්‍යයි නැත්නම් මේ ද්වේෂය ටික ටික අපේ හිත තුළ වැඩෙන්න පුළුවන් ඉතින් ඒකටත් හේතු සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අර කාය සූත්‍රයේම විස්තර කරනවා කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස බිහියෝ භාවාය වේපුල්ලාය මහන්නේ කුමක්ද ආහාරය කුමක්ද හේතුව කුමක්ද අනුග්‍රහය මේ නූපන් ව්‍යාපාදයේ උපදින්නත් උපන් ව්‍යාපාදය වැඩි දියුණු වෙන්නත් අත්ති බික්කවේ පටිඝ නිමිත්තං දැන් කාමච්ඡන්දයට සුබ නිමිත්ත වගේ ව්‍යාපාදයට පටිඝ නිමිත්ත. ඒ කියන්නේ අපේ ඇසුරක් කරහා අපි කරපු ආශ්‍රයක් කරහා අපිට වෙච්ච සිදුවීමක් කරහා අපේ හිතේ කෙනෙක් කියලා හදාගෙන පුජ්‍යලයක් කියලා හදාගෙන එතකොට ඒ ඇතැම් අය ගැන යම් නිමිති හිතේ තියෙනවා. යම් සිදුවීම් හිතේ නිකන් තැම්පත් වෙලා තියෙනවා. ඒ සිදුවීම මතක් වෙනවා. නැත්නම් ඒ සිදුවීමට මූලික වෙච්ච තැනැත්තෙක් පුජ්‍යලයක් ඉන්නවා අන්න එයා ගැන දැන් මතක් වෙනවා. ඒ නිමිති ටික මතක් වෙන ගත්තාට පස්සේ ඒ වටව පෝරදාන ගතියක් ඒ පැත්තටම හිත හැරෙන ගතියක් තියෙනවා. මේක හිතේ තියෙන ලක්ෂණයක්. හිත ද්වේෂයට හැරුණොත් ඒ පැත්තට නම් ඒ channel එකට නම් අපි අපේ හිත දාගත්තේ. ඒ නාලිකාවට නම් හිත හරවගත්තේ. දැන් ඉතින් ද්වේෂය හා සම්බන්ධ සිද්ධවීමයි මේ නාලිකාවේ පෙන්වන්නේ. අර අපි කලින් කතා කරපු නාලිකාවට අපි හිත දාගත්තොත් කාමච්ඡන්ද නාලිකාවට හිත දාගත්තොත් ඒහා සම්බන්ධ සිතුවිලිමයි ඒහා සම්බන්ධ සිතුවීම් සිදුවීමයි ඒ කාමය හා සම්බන්ධ නිමිතිමයි ඒ නාලිකාවේ පෙන්වන්නේ. එන්නේ වගේ තත්ත්වයක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. දැන්තර මේ පටිඝ නාලිකාවට අපි හිත දාගත්තට පස්සේ දැන් ඉතින් පටිඝයට අදාළ සම්බන්ධ දේවල්ම තමයි අපේ හිතේ මතුවලා එන්නේ. දැන් ඉතින් එතකොට ඒ කෙනා මැවිලවා ඒ කෙනා කතා කරපු හැටි ආයි මතක් වෙනවා. හිලා දැකපු ආකාරය නැත්තම් බැනවැදිච්ච ආකාරය නිඳා කරපු ආකාරය ඒවා දැන් එක හත වෙලා දැන් පේන්න ගන්නවා තව තව දැන් සිතුවිලි එකට එකතු වෙනවා සමහර විට යාට උදව් කරව වෙන කෙනෙක් ගැනත් මතක් වෙනවා ඒවත් මතක් වෙලා එතෙන්දීත් තව තව හිත දැවෙන්න ගන්නවා සමහර විට මේ මාස ගානකට අවුරුදු ගානකට කලින් වෙන කෙනෙක් කියපු දෙයක් කරපු දෙයක් තමන්ට බැනවැදිච්ච ආකාරය ඒකත් මතක් වෙනවා එතකොට මේ පටිඝ නාලිකාව ඒවම තමයි පෙන්වන්නේ. ඒ පැත්තරම තමයි දැන් හිත හැරුනේ. ඒවම තමයි හිතට එන්නේ.
දැන් ඔන්න හිත දැවෙන්න ගන්නවා පටිගයෙන්, ද්වේෂයෙන්, ව්‍යාපාදයෙන්. හැබැයි කෙනෙක් දන්නේවත් නැත්තම් මේකෙන් හිත නිදහස් කරගන්න දැන් ඉතින් පටිගයට වහල් වුණා. ද්වේෂයට ලක් වුණා. දැන් ඉතින් ඔන්න කේන්ති ගියා. දැන් ඉතින් සමහර විට රළු වචන පාවිච්චි කරනවා, පරුෂ වචන පාවිච්චි කරනවා. නැත්තම් රණ්ඩුවකට යනවා, කෝලාහලයකට යනවා. ඒ දක්වා අපි ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ හිතේ පහළ වෙන ව්‍යාපාදය හඳුනා ගන්න බැරි වුණා. ඒකට නිස්සරණයක්, ඒකෙන් නිදහසක් අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. අන්තිමට ඉතින් ඒකට වහල් වුණා. ඒ නිසා ඒකේ මනසේ తত্ত্বය, ඒ ව්‍යාපාදයෙන් දැවෙන తত্ত্বය, පටිගයෙන් ද්වේෂයෙන් දැවෙන తত্ত্বය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට නිකන් නටන බුබුලු දාන වතුරකට වගේ. කොහොමත්ම හිත මේ මූණ බලා ගන්න බෑ. කලනුත් පතක් කරා වගේ අපිට මූණ බලා ගන්න නම් හොඳ පිරිසුදු තැම්පත් වෙච්ච නිශ්චල වතුරක් අවශ්‍යයි. පැහැදිලි වතුරක් අවශ්‍යයි. නමුත් මේ වතුර නටනකොට, ගොජ දානකොට, බුබුලු දානකොට ඒකේ මූණ බලන්න බෑ. මොකද මේ වාෂ්ප පිට වෙනවා, බුබුලු දානවා, නටනවා, කැකෑරෙනවා. ඒ කැකෑරෙන වතුරේ මූණ බලන්න විදිහක් නෑ. බුදුරයන් වහන්සේ කියන මෙන්න මේ වගේ කැකෑරෙන හිතක් තමයි ගොඩනගෙන්නේ ව්‍යාපාදේ හරහා. එයාට එතකොට හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි එතකොට ව්‍යාපාදයේ තුලින්, ද්වේෂයේ තුලින් අපේ හිත ලක් කරන්නේ. දැන් බලන්න ඕනේ මේ වෙලාවේදී මේ කැකෑරෙන හිතක්ද තියෙන්නේ? බුබුලු දාන හිතක්ද තියෙන්නේ? නටන හිතක්ද තියෙන්නේ? එමෙත්ත පැහැදිලි, ශාන්ත, නිදහස්, සිසිල් වෙච්ච හිතක්ද තියෙන්නේ? කියන අපේම අපේ හිත දිහා බලන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ව්‍යාපාදෙන් නිදහස් වෙච්ච හිත, නොදැවෙන හිත, ශාන්ත හිත, හරියට නිකන් මේ ලෙඩෙන් ගැලවෙච්ච හිතක් වගේ, තැනැත්තෙක් වගේ කියලා. ඒ කියන්නේ අමස තැනැත්තෙක් රෝගී වෙලා හිටියා. ඒ නිසා අවශ්‍ය කරන දෙයක්, කැමති දෙයක් ආහාරයට ගන්න විදිහකුත් නැහැ. කැමති තැනකට යන්න විදිහකුත් නැහැ. ඇඳෙන්වත් නැගිට ගන්න බෑ. හරිම දුර්වලයි, ආබාධිකයි. මම දැඩිව ගෙලන් හිටියා යම්ස තැනත්තේ. පස්සේ නිවලදී බෙහෙතක් හේතක් පාවිච්චි කළා. ඒ අනුව කටයුතු කළා. ඊට පස්සේ ඔන්න දැන් යා ලෙඩෙන් සනීප වුණා. ඒ ලෙඩෙන් සනීප වීම නිසා දැන් යා ලබනවා හරි සහනයක්, හරි සතුටක්, සොම්නසක්. සෝම්හි ඒ තරහි තම්හා ආබාධ මුත්තෝ භත්තංච මේ චාදේති අත්තිච මේ කායේ බලමත්තාති සෝ තතෝ නිදාතං නිදානං ලබේත පාමුජ්ජං අධිගච්චය සෝමනස්සං. එතකොට ඒ ලෙඩෙන් නිදහස් වෙච්ච, නිරෝගී වෙච්ච තැනැත්තෙක් ඒ ලබන සහනය, ලබන සතුට, ලබන සොම්නස, ලබන ප්‍රමෝදය හා සමානයි කියලා කියනවා. අර ව්‍යාපාදයෙන්, ද්වේෂයෙන්, තරහවෙන් නිදහස් වෙච්ච හිතේ ස්වභාවය එකක් තියෙන නිදහසක්. ඒතර අපි දන්නවා දැන් අපි ඩෙඩකට, දුකකටපත් වෙලා ඉන්නකොට තින් ඉස්පිරිතාල ඇඳක ඉන්නකොට හරිම අසරණයි. මොකක්වත් කර කියාගන්න විදිහක් නැහැ. Tamanට කැමති කෑමක් කන්න විදිහක් නැහැ. එක්කෝ කන්න ප්‍රියක් නැහැ. එහෙමත් නැත්නම් ඇවිද ගන්න විදිහක් නැහැ. කැමති තැනකට යන්න විදිහක් නැහැ. රාජකාරියක් කරගන්න විදිහක් නැහැ. මොකක්වත්ම කරගන්න විදිහක් නැහැ. මොකද ලෙඩ වෙලා. හැබැයි ලෙඩේ සනීප වුණාට පස්සේ ඔන්න ආයෙත් පුදුම සහනයක් තේනවා. යන්තම් ඇති ගැලවුණා. ලෙඩෙන් දැන් නිරෝගී බවකට පත් වුණා. දැන් ඉතින් කැමති තැනකට යන්නත් පුළුවන්. දැන් නිදහසේ කෑමක් කන්නත් පුළුවන්. තමන්ගේ ප්‍රියමනාප අයත් එක්ක ඉන්නත් පුළුවන්. මොකද දැන් ස්පිරිතාලෙන් ගෙදර ආවා. ලෙඩේ සනීප වුණා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් කියනවා මේ ද්වේෂයෙන් නිදහස් වීම, ද්වේෂයෙන් ඉවත් වීම, ඉවත් වෙච්ච මනසේ தত্ত্বය. කලින් තනිකරේ ලෙඩේට ලක් වෙලා තිබුණේ. ද්වේෂ ලෙඩෙන් වැටකාමින් තමයි හිටියේ. අපිට දැන් කරගන්න දෙයක් නැහැ. යාමයි එතකොට මේක නටවන්නේ. යාමයි මේ හිත යාගේ භාරයට අරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට කර කියා ගන්න දෙයක් නැහැ. මොකද ද්වේෂයම වැටකන தত্ত্বයක්. හැබැයි උපක්‍රමශීලීව අපි මේ ද්වේෂයෙන් හිත නිදහස් කරගත්තොත්, මුදවා ගත්තොත්, නැවතත් වෙන සහනයක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා, සිසිල් බවක් තියෙනවා.
ඒ මට්ටමත් ඇත්තටම සතිපට්ඨානයේ මූලික කරගෙන වචනයක් කියනවා නම් කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. ටික ටික යෝගාවචරයේක් දිනු වෙනකොට එයාට පුළුවන්කමක් ලැබෙවි සක්මනකදී පර්යංකයකදී ඒ ද්වේෂ හිතත් හඳුන ගන්න. මොකද ආපු ගමනක් තියෙනවා කාය අනුපස්සනාවක් වේදන අනුපස්සනාවක් වඩලා ඒ තුලින් ඉගෙනගත්ත කුසලතාවයක් තියෙනවා. දැන් ඒ සංසිද්ධිය ඒ සිතුවිල්ල ඒ හැඟීම එතන තියලා බලන්න හැකියාවක් යෝගාචරයක් තුල පහළ වෙලා තියෙනවා. එතකොට යම් අවස්ථාවක හිතේ තරහවක්, මසන්සුන් ගතියක්, එහෙම නැත්නම් නොරුස්නා ගතියක්, දේශයක්, වෛරයක් කුමක් හෝ හේතුවක් නිසා පහළ වෙලා තියෙනවා නම් එය දැනෙන්න ගත්තට පස්සේ අපිට පුළුවන් නම් ඒකින් ඉවත් වෙන්න, අඩියක් පස්සට අරගන්න, ඒත් එක්ක දුරස්ව භාවයක් ඇති කර ගන්න, එතෙන් පටන් අපි ඒක මේ පෝෂණය කිරීම නවත්තාවි. ඒ සඳහා නුවණක් පාවිච්චි කරાવી. එතකොට ඒකට පෝෂණය නොලැබෙන නිසා, ආහාර නොලැබෙන නිසා අර ද්වේෂය හිමීට බැහැර වෙලා යනවා, දුරු වෙලා යනවා, ඉවත් වෙලා යනවා. ඒකත් ඇතුළේ යෝගාචරයට පේනවා. ඒතර ඒකෙත් ගැඹුරු මට්ටම බුදුරජාන් වහන්සේ දේශනා කරන සතිපට්ඨානේ යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ කලින් නොතිමිච්ච ව්‍යාපාදයක් ඒ හටගන්න මුල්ම මට්ටම, මුල්ම පියල්ල උනත් එයාට දැක ගන්න අවස්ථාවක් සැලසෙනවා. යථාච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහණං හෝති තංච පජානාති. ඒ හටගත්ත ව්‍යාපාදය ප්‍රහාණය වීම, නැති වී යාම, ඉවත් වී යාම, බොඳ වී යාම, දිය වී යාම, ඒකත් දකිනවා. දැන් එතකොට මේ මෛත්‍රී භාවනාවක් කළා නෙමෙයි, මේ සතිපට්ඨානය හරහාම සතිපට්ඨානය දිගට ප්‍රගුණ කරගෙන ගියා. යම් හේතුවකට හිතේ ද්වේෂයක් පහළ වුණා, ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් දැක්කා, දැක්ක නිසාම ඒක බොඳ වෙලා දිය වෙලා ගියා. ආයෙත් හිත තුළ සහනයක් තේනවා, ආයෙත් ලෙඩේ සනීප වුණා, ආයෙත් නිරෝගී වුණා, ආයෙත් සැහැල්ලුවෙන් සතුටකින් හිත තියෙනවා. යථාජ පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. එතකොට මේ පහව ගිය ව්‍යාපාදය නැවත නූපදී ටික වෙලාවක් හරි හිතේ සානශීලී ගතියක්, නිරෝගී භාවයක් පවතිනවා. ඒකත් යෝගාචරය දන්නවා. ඒ නිසා මේ ඕරම් භාගයේ සංයෝජන අපේ හිතවල නැවත නැවත දකින්න අවශ්‍යයි. ඔය පහළ වෙන වාරයක් ගන්න. ඒකට බුදුරජාන් වහන්සේ පෙන්නන මේ සූත්‍රයේදී, විශේෂයෙන් මේ මාළුන්ගේ පුත් සූත්‍රයේදී, මහා මාළුන්ගේ පුත් සූත්‍රයේදී පෙන්නන ක්‍රමවේදය ඇත්තටම සමත පුබ්බංගම විපස්සනාවක්. يعني සමතේ මූලික කරගත්ත විපස්සනාවක් තමයි මේකේ ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ. නමුත් වෙනත් විවිධ ක්‍රම දහමේ වෙනත් විවිධ තැන්වලදී දේශනා කරලා තියෙනවා. අපි ඊළඟ සතිවලදී බලමු බුදුරජාන් වහන්සේ තවදුරටත් මේ සූත්‍රයේ මූලික කරගෙන මේ ඕරම් භාගයේ සංයෝජන වලින් හිත නිදහස් කරගන්න ක්‍රමය දේශනා කරන ආකාරය තේ සඳහා ඉදිරියට අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙමින් අද ධර්ම දේශනාව මෙතනින් අපි සමාප්ත කරනවා. සියලු දෙනාටම අද ධර්ම දේශනාව තුළිනුත් තමන් වඩන භාවනා මාර්ගයට ප්‍රතිපදාවට යම්සි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද දවසේත් මේ පින්වුතුන්ට ධර්ම දේශනාව මූලික කරගෙන හෝ තමන්ගේ භාවනා මූලික කරගෙන යම්සි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. රාණි මෑණියන්ගේ අවස්ථාව ලැබෙනවා. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න ඇහෙනවා. හරි. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් පොඩි ගැටලුවක් ඉස්සදා ගන්න යහන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ සිත දේශ බලාගෙන ඉන්නකොට මට හුඟක් වෙලාවටම ද්වේෂය නම් කොහෙත්ම එන්නේ නැති තරම්, ඊළඟට රාගය, ඒ කියන්නේ එක එක දේවල් වලට කැමැත්ත වුණ ඉනවා, hina යන දේවල් මතක් වෙනවා, එහෙම දේවල් ඊළඟට බොහෝ වෙලාවටම වෙන්නේ සිල්දර සිතුවිලි. මේ නිකන් එදිනෙදා දකිනේවා, ඉස්සර කාලේ වහම වහම හරි සැහැල්ලු සිල්දර සිතුවිලි. එතකොට ස්වාමීන් වහන්සේ මගේ සිත තුළ රාගය නෑ, ද්වේෂය නෑ කියලා හිතන එක හිතීමක් නේද? එතකොට හිතීමක් කියලා හිතේ ඉඳලා ඒ වෙනුවට අර වී යන්න අරි මොකද හොද ප්‍රශ්න මේ ඒ රාගය නෑ, ද්වේෂය නෑ කියලා ඒකම
හිත හිතා ඉන්නක හරි කෘත්‍රිමයි කියලා මට හිතෙනවා. ඒක හරි. මොකද රාගය දේශය නෑ. එතකොට ඒකම හිතේ තියෙනකොට බලසත්කාරයෙන් සිටීමක් නේද? ඔව්. හිතීමක් බලහත්කාරයෙන් හිතීමක් කෙසේ වෙතත් ඒක අර දැන් බුදුරජාණන් වහන්සේ මෙතනින් කියන්නේ පජානාති කියලානේ. විතක්කේති කියලා විතක්කේති කියලා නෙමෙයි නේද? පජානාති. පජානාති. ඒ කියන්නේ එතකොට මේ uppannassa kamacchandassa pahanam hoti tancha pajanati. එතකොට මේ උපන් කාමච්ඡන්දය දැන් දුරු වුණා. ඒ බව දන්නවා. එච්චරයි. හිත නිශ්ශබ්දයි. හිත ආයෙත් විශේෂ දෙයක් හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. රාගේ නැහැ. රාගේ නැති බව දන්නවා. එච්චරයි. ඊට පස්සේ රාගය පහළ වෙලා ඒක ගියා. ගිය බව දන්නවා. දැන් ඉතින් නැහැ. ඉතින් එතකොට මේ දැන ගැනීමයි කල්පනා කිරීමයි කියන්නේ දෙකක්. ඒතර අපිට කල්පනා කරන්න තමයි අපි හුඟක් හුරු වෙලා තියෙන්නේ. අපි කැමතිත් කල්පනා කරන්න 17 කල්පනා කරන්න තමයි කැමති. නමුත් හිත නිශ්ශබ්දව තියාගන්න, සංසුන්ව තියාගන්න, ඒක හරි කම්මැලි. හිතට වැඩක් නැහැනේ. ඒක නෙවෙයි කට්ටිය චුවින් ගම් හපනවා, බුලත් පිට කනවා. මොකද මේ කටට වැඩක් නැහැ. ඉතින් කටත් මොකක් හරි හොල්ල 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 ඉන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි ඉතින් ඒගොල්ලෝ චුවින් ගම් හපන්නේ, නැත්තම් බුලත් පිට කන්නේ. ඉතින් ඒ රටාව තමයි අපිට හුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතටත් ඕකම තමයි කරන්නේ. හිතටත් මොකක් හරි හප හපා ඉන්න දෙනවා. කල්පනා කර කර ඉන්න දෙනවා. අපි ගැනම උදම්මනානා ඉන්න දෙනවා. ඉතින් ඔක්කොම නිකන් අපේ තියෙන මෝඩ මේ පුරුදු. අපි ඒවා තේරුම් ගනිමින් ඒවා අපේ හිතින් බැහැර කරන්න අවශ්‍යයි. මොනවද මගේ හිතේ තියෙන ඇබ්බැහි? ඒ ඇබ්බැහි අපිම අඳුන ගන්න ඕනේ. ඒතකොට ඒ ඇබ්බැහි අඳුන ගන්න ලොකු උපකාරයක් කරනවා ආර සංසුම් මනස. ඒ සංසුම් මනසේ ඇබ්බැහි අඩුයි. සංසුම් මනස ඇබ්බැහියක් කරගන්නයි තියෙන්නේ. වෙන වචනකින් කියනවා. ඒ කියන්නේ නිප්පපංච තථාගතයන් කියන්නේ නේද? නිප්පපංච රතෝ කියලා කියන්නේ ඒකනේ. දැන් අර මහා පුරුෂ විතක්ක පහළ වුණාම මේ අනුරුද්ධ සාමින්වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ මෙන්න මේ අටවෙනි එකත් එහෙනම් ඔකට එකතු කරගන්න කියලා. නේද? ඒ අටවෙනි විතර්කයේ අටවෙනි විතර්කයේ දාන්න ගියාට පස්සේ හිර වෙනවා. මේක ඉස්සරහට හිතාගන්න බෑ. මොකද ඒක තියෙන්නේ විතර්ක කරන්න එපා කියලා. කල්පනා කර කර ඉන්න එපා, ප්‍රපංච කර කර ඉන්න එපා. ප්‍රපංච නොකරන කෙනාටයි මේ දහම. නේද? ස්වාමීන් වහන්සේ මම බොහොමත්ම පින් සිදුවේවා. මේ විස්තරයට මම කියන්නේ ස්වාමීන් වහන්සේ එහෙම සිතිල්ලක් ආවම හිත හිත ඉන්න නෙමෙයි. සිතිල්ලක් නෙමෙයි මම මුලික මූලිකව කිව්වේ මගේ සිතේ රාගය නෑ, මගේ සිතේ ද්වේෂය නෑ. කියලා දැනීමෙන් ඉඳීමයි. ඔව්. සිතීමයි කියන්නේ දෙකක්. දෙකක් අනිවාර්යයෙන්. ඔව්. ඒ මම හිත හිත ඉඳීම ගැන නෙමෙයි කියන්නේ. කියන්නේ. ඔව් ඔව්. ප්‍රපංච කිරීමක් නෙමෙයි. ඔව්. ස්වාමීන් වහන්සේ දැනීමෙන් ඉන්නකොට අර ඉබේ එන සිතිවිලි වලට ඒක අවහිරයක් වෙන්නේ නැද්ද? ඒක අනේක මට පොඩි පැටලීමක්. මොකද්ද ආයි කියන්නේ? ආයි කියන්නේ? දැනීමෙන් ඉන්නවා කියනකොටත් ඔව්. අර ඉබේ සිතිවිලි වලට ඒක අවහිරයක් වෙන්නේ නැද්ද? දැන් කිලෝරස් නැති වෙනවනේ සිතිවිලි. අහහ. එතකොට ඒව අතරට දැන් මගේ හිතේ දැන් රාගය නෑ, මගේ හිතේ දැන් ද්වේෂය නෑ කියලා දැනීමෙන් ඉන්නේ කියතන පොඩි පැටලීමක් මට හිතෙනවා. නෑ ඉතින් නැති දෙකේ දැන් රාගේ නැත්තම් ඒක ඊළඟට එන වෙන සිතුවිල්ලකට බාධාක් වෙන්නේ කොහොමද? ඒගෙන දැනීමෙන් ඉඳීම. ඉතින් දැන් දැනීමෙන් ඉන්නවා කියලා අපිට මුකුත් කරන්න දෙයක් නෑ ඉතින්. මුකුත් නොකර ඉන්න විතරයි තියෙන්නේ. ඒක සිතුවිල්ලක් නේද? එතකොට ඒ නෑ 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 ඒකනේ. දැන් දැනගෙන දැනීමෙන් වාසය කරද්දී බැරිද සිතේල්ලකින් තොරව දැනගෙන වාසය කරන්න? දැන් හිතන්න අපි තේ එකක් බොනෝ. තේ එක රස්නේ. ඒතර රස්නේ ගැන දැනගන්නෝ. රස්නේ ගැන දැනගන්න කල්පනා කරන්න ඕනේද නැත්නම් දැනෙනවද? දැනෙනවා. තේච්චරයි. ඒ වගේම තමයි. ඔව්. ඒ වගේමයි මෙතනත් හිතේ දැන් රාගය තියෙනවා. රාගය දන් තියෙන බව දන්නෝ. අසරාගේ ගියා නැති බවක් දන්නවා. හැබැයි හිත සංසුන් නේද? ඒතර අපි නිකන් අර යූරේ ඉඳගෙන ගඟේ යන ඔරුව දිහා බලන් ඉන්නවා. හරි. අපි යූරේ ඉන්නේ. ඒතර යූරේ ඉන්න නම් අපි ගඟට බහින්න අවශ්‍ය නැහැ.
අපිට පුළුවන් ඉවුරේ ඉන්න. යන්නේ අර මැදහත්ව වාසය කිරීම, කෙරෙන සිදුවීමට සංසිද්ධියට අතපොවන්න නැතුව වාසය කිරීම තමයි අපි ඉගෙන ගන්නෙ. කොහොමද මේකට ඔහෙ අන්නිඩාරින්නේ? මම මගේ පාඩුවේ ඉන්නේ කොහොමද? මම මගේ හුදකලාව තුළ ඉන්නේ කොහොමද? ස්වාධීනත්වයේ තුළ ඉන්නේ කොහොමද? සිදුවෙන දේ ඔහෙ ගියා. යන්න අරින්නේ සිල්ලල සිතුවිලි අතර තියෙන මේ හිඩස් හොයලා බලන්න පුළුවන්ද කියලා අල්ලන්න. මගේ දෙවන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ, දැන් ධම්මානුපස්සනාවේදී නීවරණ බලන එක මීට වඩා විනාශ වෙන්නේ කොහොමද? නෑ, වෙනස් වෙන්නේ කියන්නේ අර සියුම් බව තමයි. දැන් අපිට සියුම් බව දැන් හිතන්න, මේ චිත්තානුපස්සනා මට්ටමේදී නිකන් අර ගෙඩිය පිටින් අහුවෙන්නේ. ධම්මානුපස්සනා මට්ටමකදී ඒකේ සියුම් කොටස් මට්ටමින්ම අහුවෙන්න පුළුවන්. ඒකට මම දෙන උදාහරණේ තමයි මේ අර හිතන්න, දැන් අපිට ට්‍රේ එක තියලා මේ බීම જાති ගෙනල්ලා දෙනවා. තේ එකක් තියෙනවා, කෝපි එකක් තියෙනවා, කිරි එකක් තියෙනවා, දොඩම් වේදුරුවක් තියෙනවා. ඒතර දැන් අපිට පුළුවන් නේ අඳුන ගන්න. මේක කිරි එකක්, මේක තේ එකක්, මේක කෝපි එකක්, මේක දොඩම් වේදුරුවක්. වෙන්වෙන් වශයෙන් අඳුන ගන්න පුළුවන් නේ. ඒක එතකොට නිකන් චිත්තානුපස්සනා මට්ටම වගේ. ඊට පස්සේ හිතන්න, දැන් අපි ඔන්න දොඩම් වේදුරුව අතට ගත්තා. දැන් Tamanට දැනෙනවනේ මේකේ සීනි අඩුයි. මේක මේ ඇඹුල වැඩි. නැත්නම් මේක ඇඹුලයි ගාන්න තියෙන සීනි ඇඹුල දෙක ගාන්න තියෙන මේක බොන්න පුළුවන් ප්‍රණීතයි. දැන් ඒතර මේ දොඩම් එක ගැන අපිට සියුම් අධ්‍යයනයක් කරන්න පුළුවන්. අන්නේ වගේ මට්ටම එතකොට ධම්මානුපස්සනාව කියලා කියන්න පුළුවන්. එතකොට මේ එක හිතේ පහළ වෙන යම් හෝ නීවරණයක් ගැන ඊට අදාළව තව සියුම් මට්ටමකින් දැනගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ, දැන් එතකොට අපි උදාහරණයක් ඇටියට කිව්වොත් විචිකිච්ඡාව වෙනවා. එතකොට මේ විචිකිච්ඡාව කොහොමද ඇති වුණේ? මොකක් නිසාද? කියලා මුලට ගිහිල්ලා එතන පොඩ්ඩක් බලන්න. ඒකමක් නැහැ. ඔව්, එහෙමත් ගන්න පුළුවන්. ඒතර යොන්සෝ මනසිකාරයක් යොමු කළා. එහෙම යනකොට ඔක ලිහින්න ගන්නවා එතකොට. අන්න ඊට පස්සේ ඉතින් විචිකිච්ඡාව ලිහුණා. ඒක ගියා. ඊට පස්සේ ඉතින් ඔන්න සහනශීලීව හිත තියෙනවා. එහෙම තියෙනකොට ඔන්න අපේ හිතේ සියුම් භාවය වැඩි නම් දැන් එතකොට දැනේවි මේ පළවෙනි විචිකිච්ඡා සිතුවිල්ල සැකේ පහළ වෙන හැටිත් දැනේවි. මේ ශාවින් වාස තේරුණා. හොඳයි හොඳයි. මහසීට නිරෝගීව දීර්ඝාෂි වේවා. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටළු සංදේශ ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට මේ ගැටළු දෙකක් තියෙනවා ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න. මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව්, පළවෙනි ස්වාමීන් වහන්ස, පළවෙනි එක තමයි ඔබ වහන්සේ ඉතා හොඳින් වරත් මේ වරත් කියලා දුන්නා මේ සමනේ ආනාපානසතිය අර ධානාංග මේ විතක්ක විචාර ප්‍රීති වේදෙන හැටි ආශ්‍රාසය ආස්තෙන් ඒ වගේ ස්වාමීන් වහන්ස ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එක කොහොමද ආශ්‍රාසය සම්බන්ධයෙන් ගන්නෙ? ඔව්, ඒක ඉතින් අර කාලයක් කරනකොට දැන් අපි නැවත නැවත අරමුණට නැංවීම නැවත නැවත කරන්න ඔන්න විතක්කේ හොඳට සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අරමුණ සොයා බලද්දී, විමසා බලද්දී විචාරය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ කාලයක් කරනකොට මේක දැන් සාර්ථක වෙනවා. ඒතර මතුවෙන අරමුණේ එයා විසින්ම හිත විසින්ම අරමුණට හිත නංවනවා, හොයලා බලනවා. අරමුණට හිත නංවනවා, හොයලා බලනවා. දැන් එතකොට අපිට අධික වීරයක් කරන දෙයක් නැහැ. හරි සැහැල්ලුවෙන් දැන් වැඩේ යනවා. ඉතින් එතකොට තමයි අන්න හරි සහනයක්, සැහැල්ලුවක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් පහළ වෙන්නේ. ඉතින් ඒකයි අර මුල් මට්ටමේදී නෙමෙයි ටිකක් කරගෙන යනකොට රටාව අහු වුණාට පස්සේ, ක්‍රමයේ අහු වුණාට පස්සේ
දැන් වැඩි වෙහෙසක් නැතුව එයාටම වැඩේ කරගන්න දීලා දැන් ඒ කියන්නේ සතුටින් බලාගෙන ඉන්නවා. ඉහිහරා වන්න ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා. ඒ ප්‍රීති සහගත ප්‍රමෝදශීලී මේ தත්වයේ තුල දැන් ව්‍යාපාදී ඉඩක් නැහැ, ව්‍යාපාදී ඉවත් වෙනවා. ඊට පස්සේ ඒ තුල තමයි ඔන්න දැන් මානසික සැහැල්ලුවක් තියෙනවා, කායික සැහැල්ලුවක් තියෙනවා, සැපයක් තියෙනවා. ඒකට තමයි සුඛය කියලා කියන්නේ, සැපේ කියන්නේ, නිරාමිස සුවයක් තියෙනවා දැන්. ඒ නිරාමිස සුවය තියෙන පරිසරයේ උද්දච්ච කුච්ච ඉඩක් නැහැ, හිත විසිරෙන්න පසුතැවෙන්න ඉඩක් නැහැ, මොකද හරි සතුටින් ඉන්නේ. ඒතර උද්දච්ච කුච්ච නීවරණයට ප්‍රතිපක්ෂයි ඔන්නේ සුඛය නැත්තම් සැපේ කියන එක. දැන් එහෙම ඉබඳු පරිසරයේ තමයි හිත එකඟ වෙන්නේ. සුඛිනෝ චිත්තං සමාධියති. දැන් ඉතින් හිත සමාධිමත් වෙලා. ඒතර ඒ ටික නිකන් අර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය විදිහට මේවා එකිනෙකට උපකාරී වෙලා ඔන්න දැන් හිත එකඟ වෙලා තියෙන්නේ. දැන් ආයි අමුතුවෙන් දඟලන්න දෙයක් නැහැ, වෙන වෙන තැන්වලට හිත පැන්නාට පස්සේ ආයි ගේන්න කියලා දෙයක් නැහැ. හිත හරි ලස්සනට මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුලම කටයුතු කරනවා. යාගේ පාඩේ යා වැඩේ කරගෙන යනවා හිත එකඟ වෙලා ඒකාග්‍රතාවයකටපත් වෙලා. ඒකාග්‍රතාවය කියන්නේම කාමච්ඡන්දේට පටහැනි. මොකද කාමච්ඡන්දේ තියෙන හිත තමයි තනින් තනට යන්නේ. එක එක අරමුණු වල රස විඳින්න දඟලන්නේ. දැන් එහෙම ගතියක් නැහැ. මේ තියෙන අරමුණේ ඉන්න ගතිය තමයි තියෙන්නේ. තියෙන අරමුණ තුල තෘප්තිමත් භාවයක්, එකඟතාවයක් දැන් තියෙනවා. ඒක කාමච්ඡන්දේට පටහැනි. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ සීලපත පරාමාසයේදී දැන් අර මදහත් බව කියනකොට ස්වාමීන් වහන්සේ ওই දූතාංග වගේ දේවල් කොහොමද බලපාන්නේ? යා පිරුණත් එක එක දේවල් ඔය දැන් නිර්මාංශ වෙනවා මේ ටයට ඔව් අන්න එක එක දේවල් වලට යනවනේ. ඒ වගේ දේවල් කොහොමද සවන්නන්සේ මදහත් බවට බලපන්නේ? ඒක තමයි. ඉතින් එතෙන්දෙත් බලන්න ඕනේ. දැන් මේ අවශ්‍යද මේක අනිවාර්යෙන් කළ යුතුද මේක? මේක කිරීම හරහා මේ දුතාංගයේ සමාදන් වීම හරහා මගේ කෙලෙස් වල අඩුවීමක් වෙනවද? නැත්නම් කෙලෙස් වල වැඩිවීමක් වෙනවද? කුසල දහම් වල වැඩිවීමක් වෙනවද කියලා එහෙනම් තමම බලන්න. ඉතින් එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු දැන් දුතාංග සමාදානය ගැන විශේෂයෙන්ම ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේව මතක් කරනවා. ඒ රකින්න දුතාංග ගැන අනිත් අයට කිසිසේත්ම කියන්න යන්න එපා. තමන්ගේ ගුරුවරයාට විතරක් ඕන් කියලා ඒ බොහොම අප්‍රසිද්ධියේ සමාදානයක් කරගන්න. එහෙම නැත්තම් වෙන්නේ මේ දුතාංග සමාදානිය හරහා අපි කෙනෙක් හදන්න යනවා, පුජ්‍යලයක් හදාන්න යනවා, කැපි පේන්න යනවා, මම ප්‍රතිපත්ති ගරුකයි කියලා අනිත් අය ඉදිරියේ ප්‍රකාශ කරන්න යනවා. ඉතින් එතකොට යන්නේ ආයෙත් මේ මමත්වයක් තමයි වැඩෙන්නේ, මාන්නයක් තමයි වැඩෙන්නේ, පුජ්‍යල භාවයක් තමයි හැදෙන්නේ මේ දුතාංගයේ හරහාත්. නමුත් ඒ වෙනුවට නිවැරදි ක්‍රමය තමයි මේ බොහොම සීක්‍රට් එකේ තනිකර රහසිගතව ඒක තමන්ගේ ප්‍රතිපදාව පුරනවා. ඒ වගේම ඒක නිසා අනිත් අයව හෙලා දකින්න යන්නෙත් නැහැ. තමන්ගේ නිවැරදි ප්‍රතිපදාව හරහා තව කෙනෙක්ව හෙලා දකින්න යන්නෙත් නැහැ. තමන්ව ලොකුවට ප්‍රශංසා කරමින් තමන් තුළ ලොකු ආත්මාභිමානයක් ඇති කරගනිමින් තමන්ටම ප්‍රශංසා කරගනිමින් තමන් කෙනෙක් පුජ්‍යලයක් වෙලා තමන් තමයි හොඳටම කරන්නේ කියලා එහෙම එකක් ඇත්තෙත් නැහැ. ඉතින් හරි අහිංසක ගමනකට තමයි ඒතර බුදුහාඳුරුව මඟ පෙන්නලා තියෙන්නේ. පුජ්‍යල භාවයක් තනා ගන්න නැතුව යන ගමනකට තමයි මඟ පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි රකින්න සීලය තුලින් අපි කෙනෙක්ව තනා ගැනීමක්, පුජ්‍යල භාවයක් හදා ගැනීමක් මුල් මට්ටමේදී සමාට වෙන්නත් පුළුවන්. මුල් මට්ටමේදී වෙන්න පුළුවන්. නමුත් පස්සේ පස්සේ විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න ඉතින් යා ඒ දුර්වලකම් තේරුම් අරගෙන ඒවා ඉවත් කරගෙන සැහැල්ලුවෙන් යන ගමනකට තමයි යන්න තියෙන්නේ. ඒ දුතාංගේ දරන්නේ ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ තමන්ගේ මමාර්ගයේ නියමිත මේ ඉලක්කයට යෑම සඳහාද මේ ටාගට් එක ඇචීව් කරගන්නද ස්වාමීන් වහන්සේ? ඔව් එහෙම කියන්න පුළුවන්. දුතාංගේ පටන් ඔව් එක එක જાතිය දුතාංග තියෙනවා. ඉතින් දුතාංග 13ක් පෙන්නනවා. මේ ඉතින් ඒක කෙලස් වලට ප්‍රතිපක්ෂව තමයි වඩන්න තියෙන්නේ. තමන් බලන්න ඕනේ තමන්ගේ වැඩියෙන්ම කෙලස් තියෙන්නේ මොන පැත්තටද. හිතන්න දැන් භික්ෂුන් වහන්සේ නමක් පැවිදුණාට පස්සේ තියාට ලොකුවට අපි හිතමු රාගයක් එන්නේ නැත්තම්, ලොකුවට ද්වේෂයක් එන්නේ නැත්තම්, හැබැයි සමහර විට ඇති වෙන්න පුළුවන් මේ ආහාරය ගැන අධික ආසාවක්. මොකද ඒක විතරයි ලැබෙන්නේ, අනිත් දේවල් තින් ලොකුවට ලැබෙන්නේ නැහැ. ඉතින් ආහාරය ගැන හැබැයි ඔන්න අධික ආසාවක් තියෙනවා.
පිණ්ඩපාතය ගැන පුදුම කැමැත්තක් තියෙනවා. ඒ ගැනම ලොල්වීමක් දැන් ඔන්න හිතේ ඇති වෙනවා. එහෙමනම් එබඳු මට්ටමකදී සමහර විට ඊට ප්‍රතිපක්ෂව යම්කිසි හික්මීමක් ඇති කිරීම සඳහා එක්කෝ පිණ්ඩපාතිකාංගයක් සමාදන් වෙන්න පුළුවන්, පිණ්ඩපාතයෙන් යැපෙන මට්ටමක්. එහෙම නැත්නම් පත්තපිණ්ඩිකාංගයක් කියලා මේ පාත්‍රයේම අනුභව මේ වළඳන ප්‍රතිපදාවක් ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ මොකක් හරි අර තමන් තුළ ඒ තියෙන අඩුපාඩුව මකා ගන්න, අඩුපාඩුවෙන් හිත මුදව ගන්න, ඊට ගැළපෙන වෘතාංගය සඳහන් මේ සමාදන් වෙන එක තමයි වඩා උචිත. ඊළඟ දහම් ගැටලුව යෝෂිත ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. ඔව් ස්වාමීන් වහන්ස, මට මේ කාමච්ඡන්දය ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්ස, අපිට මේ කාමච්ඡන්ද ඇති වෙන්නේ ස්වාමීන් වහන්ස මේ කාමයන්ගේ ආස්වාදයක් තියෙන නිසානේ. දැන් එතකොට යම් මට්ටමකට දැන් මධ්‍යස්ථ ස්වභාවයේ ඉන්නකොට ස්වාමීන් වහන්ස අපේ හිතේ සැනසීමක් සතුටක් වගේ එකක් නිකන් සෝමනස්ස සහගත ස්වභාවයක් තියෙනවනේ ස්වාමීන් වහන්ස. දැන් එහෙම තියෙනකොටද දැන් මේ කාමයන්ගේ ආස්වාදය දැනෙන්නේ නැති, කියන්නේ ඒ ආස්වාදය අඩුවෙන් දැනෙන මට්ටමකට පත්තු වෙන්නේ ඒ අර අපේ හිතේ තියෙන සෝමනස්ස ස්වභාවයේ නිසාද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් මේ විදිහට කියන්න පුළුවන්. දැන් ඕක ගැන යම්සි විස්තරයක් එනවා සලායතන විභංග සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිරාමිස ප්‍රීතියක්, නිරාමිස සතුටක්, මේ නෙක්ඛම්මසිත සෝමනස්සයක් උදව් කරගෙන අර ගේහසිත සෝමනස්සය බැහැර කරන්න කියලා. එතකොට මේ කෙනෙක් කාමයන් ඇසුරු කරන්නේ ඒ තුලින් සතුටක් ආස්වාදයක් ලැබෙන නිසානේ. ඉතින් එතකොට එයාට උපක්‍රමශීලීව ඒකින් නිදහස් වෙන්න ඔය ක්‍රමේ බුදුහාඳුර අනුගමනය කරන්න කියනවා. ඒ ගේහසිත සෝමනස්සය බැහැර කරන්න කියනවා, නෙක්ඛම්මසිත සෝමනස්සයක් පාවිච්චි කරලා. දැන් එතකොට එයා ආධ්‍යාත්මික ප්‍රතිපදාවකුත් භුක්ති විඳිනකොට ඒක තුලින් තැන් සතුටක් ලැබෙනවා. ඒක තුලින් නිරාමිස ප්‍රීතියක් ලැබෙනවා, භුක්ති විඳිනවා. ඒකට මුල් තැන දෙනවා, ඒකට වැඩි ඡන්දයක් දෙනවා. ඒ අර අනිත් එක පැත්තකට දානවා හිමීට හිමීට. කාමච්ඡන්දය වෙනුවට, කාමච්ඡන්දයෙන් ලබන සතුට වෙනුවට දැන් මේ නිරාමිස ප්‍රීතියකින් ලබන සතුට එයා ඉස්මතු කරගන්නවා. ඒ නිසා ඒ බඳු ක්‍රමයක් බුදුහාඳුර කියලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ නිරාමිස ප්‍රීතිය ස්වාමීන් වහන්සේ වෙන්නේ දැන් හිතේ මුකුත් වෙන, ඒ කියන්නේ පැහැදිලි ස්වභාවය නිසා ඇති වෙන ප්‍රීතියක් වෙන්න පුළුවන්. ඒක නිකන් පුළුවන් පුළුවන් නිකන් සැචුරේට් එකක් වගේ. ඔව්. එහෙම මොකද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් එහෙම අල්ල හා කියන්නේ සමායන සම්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මොකුත් අරමුණක් නැහැ සතුටු වෙන්න. හරි. හිත දිහා බැලුවාම මොකුත්ම නැහැ වගේ. හරි. ඒ වුණාට අර වහගත්ත නිකං සියුම් සෝමනස්ස සහගත ගතියක් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. සෙක්ුලේෂන් එකක් වත් නෑ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ඒකේ. මේක බුදුහාඳුරෝ ඒ විදිහටම දේශනා කළා තියෙනවා. දැන් ඒ කියන්නේ විමුක්තත්තා ඨිතං ඨිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තාන පරිතස්සති. ඔය විදිහට සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා. දැන් මේ නිදහස් හිත නතර වෙලා තියෙනවා. නිශ්ශබ්දව තියෙනවා. නික්ලේශීව නිදහසේ තියෙනවා. ඨිතත්තා සන්තුසිතං. ඒක තෘප්තිමත්. මොකද යාට මොකුත් උවමනා නැහැ. ආසාවක් නැහැ. මොකද දැන් තණ්හාවක් තියෙනවනම් අපිට අසහනයක් ගොඩනගින්නේ. තණ්හාවක් තියෙනවනම් තමයි අതൃප්තිකර බවක් තියෙන්නේ. හැමතිස්සෙම ඉල්ලනවා. හැමතිස්සෙම මදි කියා ගන්නවා. නමුත් මේ මට්ටමේදී එහෙම එකක් නැහැ. තණ්හාව නිකන් తాවකාලිකව පහව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ තණ්හාවෙන් තොරහිත තෘප්තිමත්. තණ්හාව තමයි හැමදෙසෙම මදි 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 කියාගෙන තත්වෙක ඉන්නේ තණ්හාවෙන්. නමුත් දැන් තියෙන්නේ තණ්හාව නැති වෙලා ඒ හිත තණ්හාවෙන් තොර හිත හරි සතුටුදායක තෘප්තිමත්, අපි කියන්නේ කන්ටෙන්ඩඩ් කියලා, හරීම තෘප්තිමත්ව
තත්ත්වයක තමයි තියෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. එහෙමයි ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ. බුදුහාඳුරෝ පෙන්නන ප්‍රතිපදාවේ කියන්නේ තණ්හාව තොර වෙච්ච හිත නිකං මේ 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 අපිට කියන්න බෑ ඒක ඇල්ල වතුර ගතිය තියෙනවා නම් ඇත්ත. නමුත් ඉතින් ඒකෙන් කියන්නේ නැහැ මේක මෙලෝ රහක් නැහැ කියලා නේද? දැන් හිතන්න දැන් බුදු පිළිමයක් දිහා බැලුවාම තේ ඒක නිරූපණයක් කරලා තියෙනනේ කලාකරුවා වුණත් හරි තෘප්තිමත් බවක මේ බුදුහාඳුරෝ ඉන්නේ. නැතුව නිකන් ශෝකාකූලව මොකක්වත් දුකෙන් ඉන්න එකකුත් නෙමෙයි. මොකක්වත් උවමනා නැතිවීම නිසාම තෘප්තිමත්. දැන් අපි හිතන්න අපි කොහේ හරි ගමනක් යනකොට සුපිරි වෙළඳසැලක් කරා යනකොට අපේ හිත අරකත් තිල්ලනවා මේකත් තිල්ලනවා අර බඩුවත් ගන්න හදනවා මේ බඩුවත් ගන්න හදනවා. ඒ හරි කරදරයක්නේ අපේ හිතෙන් එතකොට තියෙන්නේ. මේකම ඉල්ලනවා. හැබැයි අපි සුපර් මාකට් එක හරහා ගියා මොකක්වත් ඕනේ නැහැ. හැමදේම තියෙනවා. තයි කිසි දෙයක තියෙන දේවල් වලින් කිසි අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඉතින් හරි තෘප්තිමත්. සියල්ල ලැබුණා වගේනේ තත්ත්වය තියෙන්නේ. තණ්හාව දුරු වීම කියන එක එතකොට නිකන් හරියට සියල්ල ලැබුණා හා සමානයි. තෘප්තිමත් බවක් තමයි තියෙන්නේ. දෙයකේ කිසි වැරද්දක් නැහැ. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ ප්‍රතිඵලයක් කියලා තමයි කියන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අද දේශනා කරපු බුදුහාමුදුරෝ යොදාගත් උදාහරණ දැන් මේ නීවරණ ගැන කියන්න. පැහැදිලි වතුරක් දිහා වතුරකින් මූණ බලනවා කියන උදාහරණේ ස්වාමීන් වහන්ස. දැන් මට එතකොට හිතෙන්නේ දැන් අපි මූණ බලන්නේ අපේ අපේ ස්වභාවය බලාගන්න ඕන නිසානේ. නැහ මෙතෙන්දී ඇත්තටම ඒක ඒක දැන් උපමාවේ එහෙම තමයි තියෙන්නේ. මේක ඒ කියන්නේ උපාදාන රහිත හිතක මට්ටමකින් කියනවා නම් මේක නිකන් විනිවිද යන වතුරක් වගේ බවට පත් වෙලා දැන් අඩිය පේනවා දැන් ඒ වගේ. දැන් අපිට එතකොට දැන් හිතේ හිතේ සංඥා හිතේ ප්‍රපංච සායං අරම මොකක්වත් නැත්තම් හොඳට නිකන් කණ්ණාඩිය වගේ නැත්තම් වීදුරුව වගේ වෙලානේ දැන් අපේ හිත මොකක්වත් මේකේ ස්ටේන්ලස් වෙලා මේකේ මොකක්වත් නැහැ කිසිම සංඥාවක් කිසිම නිමිත්තක් කැලලක් ලපයක් කහටක් මොකක්වත් නැහැ හොඳට විනිවිද පේන ගතියක් තියෙන්නේ එතකොට අන්න හොඳට නිකන් පේනවා පාරදෘශ්‍ය ගතියක් තමයි තියෙන්නේ කියලා එහෙම පැත්තකින් තමයි කියන්නේ නේද අර මූණ බලනවා කියන එක මෙතෙන්දී මේ දැන් මට මාව පේනවා කියලා ගත්තොත් මම එක් හදාගන්න ඉඩ තියෙනවා නිකන් ඕන්ට වඩා ඒක දැඩිව අරගෙන ඒක නෙමෙයි අදහස් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතුවේ ස්වාමීන් වහන්සේ දැන් අපි මූණ බලන්න හැදුවට දැන් මේ නීවරණ නිසා එක්කෝ මේ වර්ණයක් හරි අඳුරු වෙලා හරි බුබුලු දානවා හරි එහෙම වුණාම අපිට අපිව පේන්නේ නැහනේ. ඒ කියන්නේ අපේ හිතේ ස්වභාවය අපිට හරියටම අඳුනගන්න බැරිද මේ නීවරණ වලින් වැහිලා තියෙනකොට කියලා ස්වාමීන් වහන්සේ. එහෙමත් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද කියන්නේ අපි හිර වෙලා ඉන්නේ නේද? අපිට අපිව අහිමි වෙලා. අපිට අපේ හිතේ නිදහස අහිමි වෙලා. එයා ඉන්නේ වෙන කෙනෙක්ගේ ග්‍රහණයට අහු වෙලා. වහල් භාවයක ඉන්නේ. දැන් මේ වහල් භාවයක් විදිහට තමයි පෙන්වන්නේ මේ උද්දච්ච කුක්කුච්ච මට්ටම. කෙලස් විසින් අපිව වහල් භාවයක යොදවලා අපිට අපේ අපි මේ අපේ හිත අහිමි අපිට අපිට ඕන දේ කරගන්න විදියක් නැහැ. කෙලසුන් විසින් යාව මඩවනවා. කෙලසින් විසින් යාව හසුරවනවා. කෙලස් වලට උමනා වැඩේ ගන්නවා. නැතුව අපිට ඕන දේ කරගන්න බෑ අපේ හිතෙන් වහල් භාවයකට ලක් වෙලා. ඒ தත්ත්වය තමයි උද්දච්ච කුක්කුච්ච මට්ටම වශයෙන් පෙන්වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝම පැහැදිලි ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට බොහොම පින් දෙවන් සන්නයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ගෙෂාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් සරණයි ස්වාමීන් වහන්ස. හොඳයි. තියෙන ප්‍රශ්න දෙකක් විතර වගේ. මම ධම්මජීව හඳුරන්ගේ ලොකු හඳුරන්ගේ ආනාපාන
සූත්‍රයේදී හරි ඒකට අඩංගු වෙන කාරණා ටිකක් හොයාගෙන යනකොට මට ලැබුණා ආනාපාන එය 11 ආකාරයකින් දකින්න පුළුවන් වෙන්න කියන එක ගැන කතා කිරීමක් ගැන. ඉතින් මට තේරිලා තියෙනවා ඒක කියන අතීතත් අනාගතත් පච්චුප්පන්නේ ඊට පස්සේ ගොරෝසු බවත් සුකුම බවත් සියුම් බවත් කියන එක. ඊට පස්සේ ප්‍රීඩ අප්‍රිය බව මට ඒ ටික තේරෙනවා. දුර සහ ළඟ කියන එක උස්මරැල්ලේ තේරෙනවා කියන එක. ඊට පස්සේ අජ්ජත්ත බහිද්ද කියන එක. ඕකෙදී ස්වාමීන් වහන්සේ මට අඳුරගන්න තියෙන්නේ මේ අටවෙනි කාරණේ. ඒ කියන්නේ දුරින් ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන එක ගැන ස්වාමීන් වහන්සේට පුළුවන් නම් කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න. ඒක ගැන ඉතුරු ටික නම් මට තේරෙනවා මොකද්ද එතන කියවෙන්නේ. ඒක එක්ස්පීරියන්ස් කරපු එක මට තේරෙන්නේ නැත්තේ කොහොමද ආශ්වාස ප්‍රශ්වාසය ඒ දුරකින් තියනවාද කියන ඒක සාමාන්‍යයෙන් වෙන්න උවමනා දෙයක්ද? නැහැ, ඔය එකක්වත් ඇත්තටම මේ අපිට බල කළා උවමනාවෙන් තැනිය යුතු දේවල් නෙමේ. අපි ආනාපාන සතියේ වඩමින් යනකොට විවිධ අවස්ථාන් වලදී මේ 11 ආකාරයෙන් විවිධ ආකාරවලින් මේක නිරූපණය වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හොඳට නිකන් ඒක දිහා මේ ළඟ ඉඳන් බලනවා වගේ පේන්න පුළුවන්. නැත්නම් මම නිකන් ඈත ඉන්නේ, ඈත ඉඳගෙන මේ හුස්ම ගන්න කය දිහා බලනවා වගේ වැටෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ දූර සන්තික කියලා කියන්නේ. සන්තිකය කියලා කියන්නේ ළඟ ඉඳගෙන බලනවා. ඉතින් එතකොට නිකන් හොඳට මේ ආශ්වාසයේ ගාවටම වෙලා මේක හොඳට මේ ආශ්වාසයයි දැන් මේක හොඳට ප්‍රශ්වාසයයි කියලා දැන් ආයේ කිසිම මේ බාධාවක් නැහැ ළඟ ඉඳගෙනම බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සමහර ලාවට නිකන් හැඟීමක් පහළනවා මේ කය නිකන් එක්ක පුජ්ජි වෙලා මම ඉන්නේ ටිකක් ඈතකට වෙලා මේ හුස්ම ගන්න කය දිහා මම ඈතට වෙලා නිකන් බලාගෙන ඉන්නවා. ඒ වගේ හැඟීමක් පර්සෙප්ෂන් එකක් එන්න පුළුවන්. ඉතින් ඒක අත්දක්වන්න පුළුවන් මේක නිකන් দূරේ කියන මට්ටමක් කියලා. ඒ නිසා මේ ඔවා ඒ කියන්නේ බලෙන් අපිට හට ගන්නවනවා වෙනුවට ඒවට නිකන් ඉවෝල්ව වෙන්න දෙන්න. ඒවන් යන බොහොම ස්වාභාවිකව ඔය එක එක තැන්වලට එක එක විදිහට විපරිණාමයකට ලක් වෙන්න ඉඩ දෙන්න. එතකොට අපි ඔය 11 ආකාරයේ විටින් විට අත්දැකීමකට ලක් වෙනවා. ඒ ස්වාමිනාන්ත මට හුඟක් මේවල හුඟක් අත්දැකීම් ලැබිලා තියෙනවා. මට ලැබිලා නැති අත්දැකීම තමයි මම ඇහුවේ. එවැනි එකක් ගැන මට තේරිලා තියෙනවද නැද්ද කියන එක වටහා ගන්න තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. හොඳමයි මට ඒකත් තේරුණා. තව ඊට අදාළව ප්‍රශ්නයක් මට මතුණා. එතකොට දැන් මූල කමඨහන ආනාපාන සතිය නම් අපේ ඒක ගැනම හොඳට විමසිලිමත් ඉන්නවා. එතකොට සිත සමහර වෙලාවට ඒ මූල කමඨහනෙන් පිට යනවා. ඒ ගිහම දැන් ලොකු ස්වාමීන් වහන්සේ කියන ඒ ගියාම ඒ ඊට පස්සේ ඉන්න සිතුවිල්ල ගැනත් අවබෝධයකින් ඉන්නවා නම් එතකොට ඒක කමක් නැහැ කියන එක මට හිතුනේ. එහෙම ඉන්නවා නම් එතකොට අපි අවේනස් එක තිබ්බට අපි මූල කමඨහනෙන් පිට හිටියහම ඒකේ ප්‍රශ්නයක් වෙනවා නේද කියන එක මට ඕක හරියට වෙලා තියෙනවා. ඒක නිසාම තමයි මට හිතුනේ අද ඒක අහන්න ඕනේ කියන එක. එතන ඇත්තම අර අපි දැන් මූල කමඨහනක් පරිහරණය කරන්නේ නිතර භාවිතා කරන්නේ කියන එකේ වැදගත්කමක් තියෙනවා. මොකද ඒක තමයි අපේ පිහිටට ඉන්නේ. මොකද හිත වෙන තැනකට ගියාම ඒවැයේ තියෙන වංචනික බව නිසා, ඒවැයේ තියෙන කෙලසන ගතිය නිසා හිත ආයිත් අනතුරකට ලක් වෙනවා. එතකොට අපි පුළුවන් තරම මේ මූල කර්මස්ථානයේ අපිට බොහොම ෂේම භූමියක් බවට පත් වෙනවා. ඒකේ රඳවන්න හිත තුළ සතියක්, සමාධියක්, ප්‍රඥාවක් වැඩෙන්න ගන්නවා.
ඒක තුළ හැබැයි එහෙම පෝෂණයක් ලබන මනස ඊට පස්සේ ඔන්න අපි හිතමු පිටට ගියා වෙන අරමුණකට ගියා. හැබැයි දැන් හොඳ කුසලතාවයක් යෝගාවචරයක් ලැබලා තියෙනවා නම් ඒ පිට යන හැටිත් එයාට පෙනේවි, පිට ගිහිල්ලා ඉන්න හැටිත් පෙනේවි, ඒ වගේම ආපහු ඕන්නම් එන හැටිත් පෙනේවි. එතකොට අර මුළු චිත්‍රයම එයාට දැන් සිතේ මේ මුළු ක්‍රියාකාරීත්වය පෙනුණා, මුළු සංසිද්ධියම එයා දැක්කා. ඒ කියන්නේ සතියේ එක්තරා අන්දමක අර වර්ධනයක් වෙලා තියෙනවා. මුළු සංසිද්ධිය දිහා බලන්න පුළුවන් තත්ත්වයකට එයාපත් වෙලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ඔය මේ බටහිර එහෙම කියනවා මෙටා අවයානස් කියලා. ඒ කියන්නේ අර නිකම්ම නිකං ફોකස් ඇටෙන්ෂන් නෙමෙයි මේ එක අරමුණකට යොමු වෙච්ච අවධානය නෙමෙයි. නිකං මුළු පද්ධතිය දිහා දකින්න දැකීම. හරියක් පසට තියලා මුළු සංසිද්ධියම දකින්න පුළුවන් ගතිය. මේක වැරද්දක් නැහැ. මේක ඒ කියන්නේ මොකද සතියට බාධාවක් වෙලා නැහැ. අර ආපු බාහිර අරමුණ ඒකත් භාවනාවටම එකතු කරගෙන තමයි බැලුවේ. නැතු ඒ අරමුණ තුලින් තමන්ව සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රැක්ට් වුණේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒකට ගහලා ඒකට අහු වෙලා ඒක තුල নিমগ্ন වෙලා ඒක තුල මුලා වෙලා ඇති වෙච්ච තත්ත්වයකට ගියේ නැහැ. ඒක දිහා අරමුණක් වශයෙන්ම දැක්කා. ඉතින් එහෙමනම් මේ සතියට කිසි බාධාවක් නැහැ. ඉතින් ඒක ඒ කුසලතාවය එන්න කාලයක් යාවි. එතකොට එයාට ආයි වෙන අරමුණකට ගියා කියලා ඒක ලොකු බාධාවක් නැහැ. මොකද ඒකත් එයා ගත්තා භාවනාවටම. නිශ්ශබ්ද වුණාම තමයි ඔය sound of silence කියලා කියන ඒ නිහඬේ හඬ ඇහෙන්න ගන්නෙ. يعني කාට රැහැයි නාදයක් වගේ දෙයක්
මේ නිස්කලංක පරිසරයක ඇහෙන ගතියක් වෙන්න පුළුවන්. ඒකත් හැබැයි ඉතින් හැමදාම වෙන එකක් නෙමෙයි, යම් වකවානුවක භාවනාවකදී ඕක ඇහෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඕකත් මගහැරිලා නිශ්චලතාවයකට යාවි. නමුත් ඒ ඕක හරහා හුඟක් දෙනෙක් යනවා. නිහඬේ හඬක් තියෙනවා. හිත නිශ්ශබ්දයි, ප්‍රපංච නැහැ. හැබැයි ඒ සංසුන් පරිසරයේ තියෙන හරි ලස්සන නිකන් හිතට බාධාවක් ලොකුවට නැති රැහි නාදයක් තියෙනවා. ඒක විඳගනිමින් යන්න. එතනින් අදහස් වෙනවා එකතකින් මනස සංසුන් කියලා. මනස තුළ නිශ්ශබ්දතාවයක් තියෙනවා. ප්‍රපංච නැවතිලා තියෙනවා කියන එකට ඉඟියක් තමයි අතන ලැබෙන්නේ. තවත් ඉතින් කාලයක් යනකොට ඕකත් අහෝසෙලා යාවි. හිත පූර්ණ නිශ්ශබ්දතාවයක් භුක්ති විඳින්න පටන් ගනීවි. ඒ සඳහා උත්සාහත් වෙන්න. සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, තෙරුවන් සරණයි. පන්දු ජීව මහතාගේ පැනේ ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවස්ථාවක් ඇහෙන්නවද බලව? ඔව් ඇහෙනවා. පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්න හැබැයි. ඔව් මම මේ ටිකක් ඩ්‍රයිවිං කරන ගමන් එද නැත්තක ඉන්නේ සම්ප්‍රෝස. ඔව්. දැන් ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ඔව්. සවනත මේ පහුගිය පෝය දිනේදී මගේ භාවනා අත්දැකීමක් අනුව මට පැහැදිලි කර ගැනීමක් කරන්න ඕන. මේ මම බොහෝ විට භාවනාව පරියන්ඛයක් කරනකොට කරන්නේ මේ ඇස් දෙක අරගෙන මම එතකොට පොයි දවසේ දිගටම ඇස් දෙක වහගෙන පරියන්ඛයක් කරන්න උත්සාහ කරා. එතකොට ඒකෙදි මුල ආරම්භයේදී සිත විමුක්ත ස්වභාවයේ එහෙමම තියෙනවා. නමුත් ටික වෙලාවක් යනකොට අර ඉස්සරම අපි ආනාපාන කරනකොට ආවා වගේ අර රූප ධ්‍යාන ස්වභාවයක්, ඒ කියන්නේ ඒ ස්වභාවයක් හිත ඇසුරු කරනවා. එතකොට ඒ බව හොඳට සතියට දැනෙනවා. එතකොට එහෙම ඉන්නකොට මට තේරෙනවා දැන් මේක උපාදාන වීමක් තමයි මෙතන තියෙන්නේ කියන එක. එතකොට ඒ ස්වභාවය දැනගෙන ඒකේ අනිත්‍යයි කියන එක දැන් කොච්චර දන්නවා වුණත් එතකොට ඒකේ අනිත්‍ය ස්වභාවය දන්නවා වුණත් ඒකෙන් ගැලවෙද්ද සතිය ටිකක් ඉස්මතු කරගන්න තව බලනවා. ඊ බැලුවත් එතනින් ටිකක් ගැලවෙන්න හරි අමාරුයි. නමුත් සෑහෙන වෙලාවක් ඒ අනිත්‍ය ස්වභාවය කියන එක සිත තුන තියාගෙන ඉන්නකොට ඊළඟට අරූපාවචර ස්වභාවයට ගියා. එතකොට ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට සෝවිදාසේ මනස මොකද අපි මනස ඇත්තටම මනසෙන් මතු කරලා දෙන දේවල් මම විදර්ශනාවට නගලම නැහැ. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ. නමුත් එතනදී ඇත්තටම උපාදාන වලට අහු වෙනවා. එතනදී සතිය තියෙන බවක් දන්නවා. ඒ තියෙන්නේ මනසම ඒක අල්ලගෙන ඉන්න එක. නමුත් ඒකදී විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ කියන එකත් තේරෙනවා. එතනින් ඉක්මනට ගැලවෙන ක්‍රමයක් ඔතන දැන් ආලෝක ස්වභාවයක් දැවිලා තියෙන්නේ. මේ මොකද්ද එන්නේ? ඔව් ආලෝක ස්වභාවයක් ආවා. ඊට පස්සේ ඒක සෑහෙන මේ උත්සාහ කරලා තමයි නිකන් ආලෝකයක් නැති පැහැදිලි ස්වභාවයකට තලත. එතකොට ඒක ඇසුරු කරමින් ඉන්නවා සිතේ. ඔව් ඒ බව දන්නවා. නමුත් අර අපිට එවලට තියෙන අනිත් දැනීම් සාමාන්‍ය කයේ දැනීම් ඒවා හොසේලා ඒව නැද්ද ඒලා විදර්ශනාවක් සාමාන්‍ය සිත ඇතිච්ච නිදහස් ස්වභාවය පවත්ව ගන්න ඉන්න පුළුවන්ද කියලා තමයි මම බැලුවේ. අස් දෙක වාගෙන මුල විනාඩි 10ක් 15ක් වගේ තමයි එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ අර මේ සිත විසින් මතු කරලා දෙන මේ අර ස්වභාවයක් උපාදාන කරගන්න. මේක තමයි. නමුත් ඒක දන්නවා. ඒක දන්නවා. ඒක දැනගෙන ඉඳීම තේතනදි කරන විදර්ශනාව. එහෙම නැත්නම් ඒ ස්වභාවයත් සාමාන්‍ය මොකද එතකොට අර අපි අනිශ්චිත කියන ස්වභාවයයි නෑනේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි.
ඔතන ඇත්තට මේ සියුම් මට්ටමක දැන් ප්‍රපංච නැති වුණාට මොකද හිත තුළ එක්තරා අන්දමක වේදනාවක් තියෙනවා. ඒ වේදනාව හිත ඇසුරු කරනවා. ඒකයි දැන් ඔය උදාහරණයක් වශයෙන් ඔය සූත්‍රයක් එනවා. ඒ කියන්නේ අර දැන් අරූප ධ්‍යාන මට්ටම් වල පවා ඒ නිශ්චිත බවක් තියෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ කියන්නේ ඒක ලස්සන වචන වලින් කියනවා. දැන් එතන හැබැයි වෙන්න ඕනේ මේ ඒකට අහු වුණොත් තමයි අපිට ඒකේ අනුසයක් නැත්තම් සංයෝජනයක් බවට පත් වෙන්නේ. ඒ ඒ ඒ නැතුව මෙහෙම එකක් තියෙනවා කියලා දැනගෙන ඉඳීම තුළ යම් පමණක ගැළවීමක් තියෙනවා. ඒ එහෙමත් ඒක තත්ත්වවා දන්නවා. ඔව් දැනගෙන සිටීම තුළ යම් පමණක ගැළවීමක් තියෙනවා. උද්දේශ විභංග සූත්‍රයේදී ඔය පැත්ත බුදුහාඳුරෝ මේ දේශනා කරනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම ධ්‍යාන වලට ඔය කතාව කියනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ප්‍රථම ධ්‍යානය ගැන ගත්තත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මොකද්ද ඒකට කියන්නේ විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. ඒ දැන් දැන් හිතේ හටගෙන තියෙන විවේක ප්‍රීතියක් සුවයක් තමයි මේක ඇසුරේ හිත තියෙනවා. ඒකත් එක්ක තැනින් තැනින් තියෙනවා. ඒකම ගෑවි ගෑවි ඉන්නවා. ඒතර පීති විවේකජ පීති සුඛ ආස්වාද විනිබද්දම්. ඒකෙන් ලැබෙන ආස්වාදයට එයා ගැති වෙලා. ඒ ආස්වාදයේ හිත බැඳිලා. ඒක තමයි ඊට පස්සේ සංයෝජනයක් බවට පත් වෙන්නේ. ඉතින් එතන ඒ කියන්නේ තාම අපිට මේ බැලන්ස් එක තේරලා නැහැ. අපි මේ හටගත්ත ප්‍රීතියෙන් බැහැර වෙලා ඒක දිහා බලන ගතිය වෙනකොට ඒක ගාවට ගිහිල්ලා ඒකෙම එති එති ඒකෙම ගැලි ගැලි ඉන්න බවක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මෙතනදී බලන්න වෙන්නේ හිත ප්‍රපංචණම් කරන්නේ. හැබැයි හිත ඇසුරකට ගිහිල්ලා තියෙනවා මොකකද? මොකක් හරි වේදනාවක්. එතකොට ඒක සියුම්ම තේරුම් අරගෙන නිකන් අර ඒ දැන් පොඩ්ඩක පොඩ්ඩක් නේ වර්ණ ගැන්විලා හිත තියෙන්නේ. ආයෙත් නිර්වර්ණ කරගන්න නැත්නම් යල්ලතුර ගතියට ගන්න තමයි අපේ උත්සාහයේ වී යුත්තේ. ඒක දැනගත් එක ලොකු දෙයක් කියලා සතුටු වෙන්න පුළුවන්. මොකද සියුම් මට්ටමක් දැනගෙන ඒ ගැන ලොකු මනාපයක් නැහැ හිතේ. ඒ වෙනුවට හිතේ මනාපය තියෙන්නේ අර උපේක්ෂාවට. ඒතන් සන්තන් ඒතන් පනිතන් යදිදන් උපේක්ඛා. ඒ සරල සහැල්ලු උපේක්ෂා සහගත නික්ලේශී අපි හිතමු වර්ණවත් බවක් නැති තත්වයට තමයි හිතේ වැඩි ඡන්දයක් තියෙන්නේ. හිතේ වැඩි නැඹුරුවක් තියෙන්නේ. එහෙමනම් පොඩ 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 හිත එතෙන්ට ඉවත් වේවි. එතෙන්ට පැමිණේවි. මොකද මේ එතන ඒ ස්වභාවය තමයි. නමුත් සිත එතන ඇසුරු කරන බවත් හොඳටම තේරෙනවා. ඔව්. නමුත් එතනින් කලවා ගැනීමේ කලාව ක්‍රමය තමයි තේරෙන්නේ නැත්තේ. ඔව්. සමහර විට දැන් ඔතන හැබැයි අර මේ ඕන්ට වඩා බැහැ ගන්න ගියොත් ඒකට ඒක තුලම läග ගැනීමකට ගියොත් නම් අමාරුයි. ඉතින් එතකොට තමන් අහිමි වෙනවා. සතියක් දුර්වල වෙලා සමාධිය ඉස්මතු වෙනවා. දැන් අපි විශේෂයෙන්ම විපස්සනාවේ බලන්න වෙනවා මේ මට්ටමකදී මේ සමාධිය නෙමෙයි ඇත්තටම වඩා වැදගත් වෙන්නේ. සිහියෙන් සැහැල්ලුවෙන් කොහෙවත් නොරැඳී කොහෙවත් නොගැටී කොහෙවත් නොබැඳී ඒ පැවැත්වීම තමයි වැදගත් වෙන්නේ. ඉතලදී ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් වෙන්නේ ඒ දැනෙන ස්වභාවය දන්න නිසා සතිය තියෙනවා කියලා දන්නවා. ඔව් ඒක හරියට. නමුත් දර්ශනාවකට අවශ්‍ය තරම් සතිමත් බවකට යන්න දෙන්නේ අර මනස විසින්ම දැන් මේ මතු කරලා පෙන්නපු දෙයක් නේ දැන් අසුරු කරමින් ඉන්නේ. ඉතින් එතකොට අර ඒකෙන් ගැලවෙන්න මේ ටිකක් ඒක දැඩිවම උපාදාන කිරීමකුත් නැහැ. ඒක තමයි. දැක අරගෙන ඉන්නකොට තියෙන සිතේ විමුක්ත ස්වභාවය එතර නැහැ කියන එක තේරෙනවා. ඒ සියුම් ස්වභාවය අසුර කරමින් ඉන්නකොට. මොකද එතන පුදුම සුඛයක් තියෙන එක ඇත්ත. ඔව්. ඒක තමයි එතන ගැලවෙන්න ක්‍රමයක් තමයි මම. ඔව් මට නම් හිතෙනවා ඒ කියන්නේ දැන් අපි එතන ඒ සමාධියකට අපි යන්නෙම නැතුව නිකම්ම හිත මතු පිට තියන් හිටියොත් මොකද වෙන්නේ? හිතන්න අපි නැගිටලා ඇවිදිනවා. මුලදී ඉන්නේ එහෙම තමයි. විනාඩි 10ක් 15ක් විතර S2 පියන් ගියට අර හොඳ දැන් අපි S2 අරගෙන ඉඳලා S2 පියන් ගියයි පස්සේ ඇසට වැටෙන ආලෝකය නැති වුණා විතරයි. නමුත් සිත මොකද ඇසුරු නොකර ඒ තිබුණු
විමුක්ත ස්වභාවයේම ඉන්නවා. එක වෙලාවක් එහෙම ඉන්නකොට තමයි අර මේ ස්වභාවයට එන්නේ. ඔව් ඒක හරි. ඒක තමයි. දැන් ඕකනි ආර වාහනයක් එලවනවා වගේ තමයි. ඒ වාහනේ එලවනකොට අපි යම් යම් පැති අහු වෙන්න පුළුවන් වෙන ඉස්සරහා කිසිම වාහනයක් නැහැ. හරි සැහැල්ලුයි. ඒ නිසා ඔය අත් දෙකත් අතහැරලා යන්න පුළුවන්. හැබැයි වාහනේ කැපෙන්න පුළුවන් පොඩ්ඩක් වමට නැත්නම් දකුණට. එතකොට ඉතින් අපි ඇහ ගහගෙන ඉන්න ඕනේ. මේ මැද්දෙමද යන්නේ වෙන වාහන ලොකුර නැති බව නම් ඇත්ත. හැබැයි මේ මැද්දෙමද යන්නේ නැත්නම් ගැට්ටේද ඉන්නේ. අයිනට බර වෙලාද හිත තියෙන්නේ. මොකක් හරි මෙයාගේ අසුරක් වර්ණ ගැන්වීමක් තත්ත්වගත වීමක් හිතට වෙලා තියෙනවද නැත්නම් අර සරල සැහැල්ලු බවමද තාමත් රැකිලා තියෙන්නේ කියලා එහෙමනම් ඒ විටින් විට බලන්න වෙනවා. ඒ කියන්නේ තනිකරම හිතේ බැලන්ස් එක තමයි වැදගත් වෙන්නේ. හිතෙන් හිත කිසිම අන්දමකින් මොකකින්වත් තෙත් වීමකට ලක් වෙන්න නැතුව හිතේ තිබිච්චේ සැහැල්ලුවම රැකිලා තියෙනවා. එහෙම පැහැදිලි. මම තව දුරටත් දිගට මේ විදිහට බලන්නම්. මොකද ඒ කියන්නේ මනසෙන් ඇත්තක මම බැලුවේ දැන් අපි හිතමුකෝ මරණ මොහොතේදී අපි ඇස් දෙක අරගෙන ඉන්නවා කියලාම අපිට කියන්න බැහැනේ. හ්ම් හ්ම්. ඉතින් දීර්ඝ වේලාවක් ওই විදියට ඇස් දෙක වහගෙන හිටියදී එතකොට එතන සාමාන්‍ය විදර්ශනාවට අවශ්‍ය ස්වභාවයක් නෙමෙයිනේ තියෙන්නේ. එතන පොඩි උපාදානයක් තියෙනවනේ. වෙන්න ඉඩ තියෙනවා. ඔව් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක ඇසුරනොත් ඒක මේ කොහොම හරි මග අරව ගන්න ඕනා කියන එක තමයි මට මේ අවශ්‍යනේ. ඒක ඇත්ත. මොකද ඒ කියන්නේ අපි S2 වැහුවාම නිකන් එක්තරා අන්දමකින් કૃතිම පරිසරයකට ආවර්තීර්ණ වීමක් වෙනවා. ඒකට ඒ કૃතිම පරිසරය තුළ සමාහට ආලෝකයක් පහළ වෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි ඒකට අහු වුණොත් ඉතින් ඒකත් එක්ක ඔන්න හිත පැටලෙනවා. ඒකත් එක්ක හිත ගැලෙනවා. ඒකෙන් හිත නිදහස් වීමක් කරගන්න අවශ්‍ය වෙනවා ඒකට. පුහුණුවක් තමයි ඉතින් ඇත්තටම බැලුවාම මේ විවිධ මට්ටම් වලදී අපිට පුහුණුවක් වෙන්න සිද්ධ වෙනවා. කොහොමද මේ හැම තැනකදීම අනිශ්චිත වෙන්නේ? කොහොමද මේ හැම තැනකදීම කිසිවක් ඇසුරු නොකරන හිතක් පවත්වන්නේ? මැද්දෙන් තියාගෙන යන්නේ කොහොමද මේ විවිධ බාධාවන් පැමිණෙද්දී? ඇහෙන්නේ නැතුව ගියා බන්ද ජීව මහත්තයා. ස්වාමීන් වහන්සේ ගිය පාර ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ කිව්වනේ දැන් උදාහරණයක් විදිහට ද්වේෂයක් හරහා යනකොට දැන් ද්වේෂය කියලා දැනගන්නකොට ස්වාමීන් වහන්ස එතකොට එතන අස්මිමානයක් තියෙනවද ස්වාමීන් වහන්ස? හිතන්න අමාරුයි. ඒක මම දැන් මම නම් දන්නවා ද්වේෂය හරියට ගොඩ දාගන්න. මම තමයි වැඩකාරය. එහෙම කිව්වොත් නම් ඔන්න අස්මිමානයක් ඒවි. ඒ පීරියඩ් එක තුල ස්වාමීන් වහන්ස ද්වේෂය පවතින කාලය තුල නෑ. එහෙමනම් හිතන්න අමාරු. නෑ. එන්නේ නෑ නේද? නෑ එහෙම හිතන්න අමාරුයි. නිකන් ඒක ස්වභාවයක් වශයෙන් දැනගත්තා එච්චරයි. ඒක දැනගත්තා කියලා ආඩම්බරයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. එහෙම ආඩම්බරයක් ඇති කරගන්න ගියොත් ඉතින් අසීමානයක් එන්න පුළුවන්. අනිතික ස්වාමීන් වහන්සේ වහන්සේ අර ඉස්සෙල්ලා කිව්වේ අර දැන් කාමච්ඡන්දයකට හිත නිතර යනකොට ඒක හිතන්නකෝ ස්වාමීන් වහන්සේ YouTube එක බලන්න නිතර හිතෙනවා වගේ නං අර මොකක්ද මේ කම්ම සෝමනස් ස්වභාවයක් ඇති කරගන්න කියලා වහන්සේ කියන්නේ. එතකොට මේ අර ධානාංග වඩන්න කියනවා වගේ එකක්ද නැත්තම් ඉතින් අර හිතේ ඇල්වතර ස්වභාවය ඒකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් මේක තමයි. ඒ කියන්නේ අපිට එක පාටම ලකු නිරාමස ප්‍රීතියක් ඒ වෙලාවේ ඒ ආසන්නේ නැත්තම් ඒතර ඒකටනේ අපි ආස්වාදයක් ලබන්න යන්නේ මේ YouTube එක බලලා. පුළුවන් ද එතකොට ඒක අඳුන ගන්න මේ ආයිත් කාම ඡන්දයක් මේ ඇවිල්ලා තියෙන්නේ කියලා නේද? කියලා අපි මේ ඇහැ පිනවන්න ඒකම දැනෙනවා ස්වාමිනාස. හැබැයි වැඩේ තියෙන්නේ මේ ගමන්නේ පොඩ්ඩක් බලලා ගන්නව නැද්ද කියලා ඉතින් පොඩ්ඩක් බලනවා. ඒක හරි. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ තව එකක් බලනවා. ඊට පස්සේ තවත් එකක් බලනවා. ඉතින් පැය ගාණක් බලලා අන්තිමට දන්නේම නැතුව. එහෙම.
එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් නිතර නිතර දැන් මම ඉස්සර පොත් කියවනවා බණ අහනකම් චුටක් අඩු වුණා. දැන් ඒව කරනකොට අරකට වැඩිය හිත යන්නේ නැහැ. ඒක තමයි අර වෙලා තියෙන්නේ. හුඟක් කාලවලට අපේ හිතට වාක්කාරී වැඩක් පවරන ගතියක් තමයි මේ හිත කැමති. ඒ හිතර යම්සි ඩිරෙක්ෂන් එකක් අවශ්‍යයි, යම්සි ටාස්ක් එකක් අවශ්‍යයි, යම්සි වැඩක් අවශ්‍යයි. ඒ වැඩක් සහිත හිතට තියෙනවා එක්තරාන්දමක යොමු වීමක්. ඒ වැඩක් නැති අයිඩ්ලිං හිත තමයි එහෙම යන්නේ. එතකොට තමයි ආ ඉල්ලන්නේ අර මට මාර්ග ගලන්න ඕනේ, මේක බලන්න ඕනේ කියලා. ඉතින් චුට්ටක් අර ප්‍රපංච වලට යන ගතිය වැඩි ඒ මේ ඔහේ ඉන්න හිත. ඇත්තටම ඒක විපස්සනාවකින් ඔහේ ඉන්න එක තමයි අපි කරන්නත් තියෙන්නේ. නමුත් ඒකට යම්සි බලගැන්වීමක් කළා ඕනේ දෙන්න. දැන් හිතන්න දැන් ඔය කතා කරන්නේ මේ මොකද්ද මේ වෛද්‍ය විද්‍යාව පැත්තේදී DMN කියලා ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියලා එකක් කතා කරනවා. ඒ කියන්නේ අපේ හිත අයිඩ්ලිං මෝඩ් එකේදී අයි මේ මොකක්වත් ටාස්ක් එකක් යාර තියෙන්නේ නැත්තම් එයා යන්නේ ඔන්න ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියන එකට. එතෙන්දී ආ ප්‍රපංච වලට යනවා. එයා කියවන්න බරයි, කල්පනා කරන්න බරයි. මොකද වැඩක් නැහැ. එයාට දීපු ටාස්ක් එකක් නැහැ. හැබැයි එයාට වැඩක් පවර්ලා තිනවා නම් එතකොට මේ පවර්පු වැඩේ තමයි යා නිමග්න වෙන්නේ. ඒකට යාට ඩිරෙක්ෂන් එකක් තියෙනවා. ඒකට යාට යොමු වීමක් තියෙනවා. එතකොට ඒ බඳු හිත ප්‍රපංච අඩුයි. නමුත් දැන් විපස්සනාවදී අපි ගණන් ප්‍රපංච කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ. අපි විපස්සනාවකදී ඉන්නවා ඉතින් ගොඩක්. විපස්සනාවකදී තමයි අපි අන්තිමට යන්න තියෙන්නේ අයිඩ්ලිං වලකට තමයි. ඒ කියන්නේ මුකුත් කරන්න දෙයක් නැහැ. හිත නිශ්ශබ්දව තබා ගැනීමට. ඒතර නිශ්ශබ්දතාවය රැකගෙන තමයි ඉඳීමට යම්සි උපදේශක් හිතට දෙන්න වෙනවා. අර ධර්මපදයක් මතක් කරලා දෙනවා. ඔන්න මෙන්න මේක තමයි දැන් ඔයාලට කරන්න තියෙන්නේ. මේක තමයි ඔයාලට දීපු පැවරුම. නිප්පපංච රතෝ හෝති. මුකුත්ම ප්‍රපංචයක් කරන්න එපා. මේ නිශ්ශබ්දතාවය තුළ ඉන්න. මේක තමයි දැන් ඔයාලට දීලා තියෙන පැවරුම කියලා. අන්න ඒ වගේ පොඩි නිකන් එයාට ගයිඩ් කිරීමක්, මඟ පෙන්වීමක් කරා නම් සමාජයට සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. රිමයින්ඩ් කරගන්න නේද සමනන්ස. දැන් ඒ කියන්නේ දැන් මං අර ලැබ් එකේ වැඩ නැතුව දවසම ඉන්නකොට සමහර ගොඩක් වෙලා මම සමහර ෆෝන් එක තියලත් යනවා ඒක නිසා. දැන් ඒක හරි. ඒකට කාට හරි කියන්න ලැබ් එකට තඩිය වැඩේ යවන්න කියලා. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඔය ඇල්වතුර ස්වභාවය කියන එක දැන් අපේ හිතේ නම් කෙලස් තියෙනවානේ. දැන් ඒතකොට රහතන් වහන්සේ කෙනෙකුගේ තියෙන සම්පූර්ණ පර්මනන්ට් ඇල්වතුර වගේ ස්වභාවයක්ද ඒක ඉතින් දහම අනුව නම් කියන්න වෙන්නේ උන්වහන්සේගේ හිතේ කිසිසේත්ම රාග ද්වේෂ මෝහ නැහැ කියලානේ ගන්න වෙන්නේ. එතකොට ඉතින් ඇල්ලතුර ගතිය රැකිලා තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඒක පෙන්නනවා. ඔය දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම පෙන්නනවා උන්වහන්සේ කැමති විදිහට හිත හසුරවන්න පුළුවන්ලු. කියන්නේ ඒ කියන්නේ ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අන්තිමට විස්තර කරනවානේ රහතන් වහන්සේගේ තත්වය ගැන. එතෙන්ද බුදුහාඳුරු කියන්නේ දැන් උන්වහන්සේට මේ පිළිකුල් සහගත දෙයක් විදිහටම බලන්න ඕන නම් එහෙමත් බලතැහැකිලු. පිළිකුල් සහගත දෙයක් ප්‍රියෝපදවන විදිහට බලන්න ඕන නම් එහෙමත් බලතැහැකිලු. මේ දෙකම නොකර හිත මධ්‍යස්ථව තියාගන්න ඕන නම් එහෙමත් බලතැහැකිලු. ඒ කියන්නේ හිත දැන් තනි කරම උන්වහන්සේගේ වසඟේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඕන තැනකට උන්වහන්සේට ඕන ඕන විදිහට හරවන්න පුළුවන්. එහෙමයි. හැබැයි අර ඇල්වතර වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඔය එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ මොකක්කටවත් තත්වගත වෙලා නැහෙනෙ හිත නේද? දැන් යෝගාවචරයේ එයා නිදහස් හිතක් අත්දකින්දී මුලදී සමාහයට නිකන් ඒකේ ප්‍රීතියක් කරව මේවා ඔක්කොම නිකන් කලවම් වෙලා ඉන්න පුළුවන්. මේ ටික ටික පරිණත වෙනකොට උපේක්ෂාවකටනේ යා හුඟක් දුරට යන්නේ. ඉතින් ඒ කියන්නේ නිකන් අල්ලතුර ගතියකට තමයි යන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරගෙන යනකොට සමහර කෙනෙක් එක තැනක නතර වෙන්නේ. සමහර කෙනෙක් දැන් හිතන රහත් වීම වගේ ආසාවක් තියාගෙන යනවා නම් එයාට ඒ ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ ඒක ධර්මතාවක් අනුවමද ස්වාමීන් වහන්සේ නැත්නම් නෑ ඒක තිය බුදුහාමුදුරුවෝ නෑ මම නතර වෙන තැන ඉඳලා එයා අරව සම්පූර්ණ කරන්න ඕනේ මොන හරි තියෙනවාද මේ ඊතලක ස්වාමිනාංශ කෙනෙක් සමාධියක හිර වෙලා ඉන්නවා කියලා. දැන් එයාට ඒකෙන් ගැලවෙන්න මම කියන එයාට තව යන්න ඉතුරු සීල ඒවා තව වැඩිපුර වැඩිවොත් එයාට එතනින් මේ ආත්මෙම
මාර්ගඵලයකට යන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එහෙම ඔව්, ඒක ඇත්තටම අය බුදුරජාන් වහන්සේ පෙන්නන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් යම්ස කෙනෙක් හිතන්න ටිකක් දුරකට ආර්ය භූමියකට පත් වෙලා ඉඳද්දිත් බුදුරජාන් වහන්සේ කියනවා මේ තව වැඩ තියෙනවා. ඒ නිසා එයාටත් මම කියනවා අප්‍රමාදී වෙන්න කියලා. එයාටත් තවදුරටත් මේ භාවනා කරගෙන ප්‍රතිපදාව පුරාගෙන කල්යාණ මිත්‍ර ඇසුරක් ලබාගෙන යනකොට ඔන්න මේ ගමන ඉක්මන් වෙනවා. ඒ විදිහට දේශනා කරනවා. ඒ දැන් කීටාගිරි සූත්‍රය කියන එකම මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඉතින්දී බුදුරජාන් වහන්සේ මේ කාරණාව මතු කරනවා. කියන්නේ ඒ තැනැත්තාටත් අප්‍රමාදී වෙන්න කියලා මම කියනවා අය කියලා. ඒ විදිහට ඒ ආර්යයන් වහන්සේලා පවා බුදුහාඳුන නන්දු කිරීමක් කරලා තියෙනවා. ତොර ප්‍රමාද වුණාද? ඔව්. දැන් ඒ කියන්නේ සම්පූර්ණ රහතන් වහන්සේට විතරයි බුදුහාඳුන නිකන් එක්ස්කියුස් එකක් දෙන්නේ. මොකක්වත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කරගන්න ඕන ටික ඔක්කොම කරලා තියෙනවා කියලා. අනිත් අයට ඔක්කොටම කියනවා මේ විදිහට කියනවා ඉමස්මින්ච ඉමස් ඉමස්සපිකෝ අහම් භික්කවේ භික්කුණෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. මේ කතා කරන්නේ ආරයන් වහන්සේට. දිට්ටිපත්තෝ කියන මට්ටමේදී ආරයන් වහන්සේ කෙනෙක් ගැන මේ කතා කරන්නේ. එතකොට කියනවා මෙන්න මේ තැනත්තාටත් මේ දිට්ටිපත්ත ආරයන් වහන්සේටත් මම කියනවා අප්‍රමාදී වෙන්න ඕනේ කියලා. අපේව නාම අයං ආයස්මා අන්ලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ භජමානෝ ඉන්ද්‍රයානි සමන්නානයමානෝ යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජಂತಿ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරේ යාති. ඉතින් මේ අර්ථයක් පිණිස ඒතනත්තා ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වුණාද? අන්නේ අර්ථේ මුදුන්පත් කරගන්න යා තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්න ඕනේ. ඒ හොඳ ඒකට ගැළපෙන තැනක ඉන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සමතාවයක් වඩා ගන්න ඕනේ කියලා මේ තව වැඩ තියෙනවා කරන්න කියලා බුදුහාඳුරෝ එයාටත් අප්‍රමාදී වෙන්න කියන උනන්දු කිරීම කරන්න තියෙනවා. දැන් එයාගේ ටාගට් එකට යන්න එයා දැන් අපි කොහොමද ප්‍රතිපදා වඩාගෙන යනකොට යන්න බැරි වෙන්නත් පුළුවන්ද ස්වාමීනි? පුළුවන් පුළුවන්. කවු එහෙමත් පුළුවන්. ඔය වෙනම කතා කරනවා මේ මොකද්ද අරිය පරිහානි කියලා එහෙම පැත්තක් කතා කරනවා. දැන් හිතන්න ඔය කතා කර කර කියෝ කියෝ වෙන වෙන වැඩවලම පැටලිලා පැටලිලා ඉන්නවා නම් ඒක පරිහානියට හේතුවක් වශයෙන් උත් වෙනවා. එහෙම නෙවෙයි ස්වාමිනාස මම අහන්නේ යම් කිසි කෙනෙක් ඒකටම කැප වෙලා ඒකෙම උත්සාහ කරනවා නම් ඒ කෙනාගේ අන්තිම අදිෂ්ඨානය නම් රහත් ඵලයක් වගේ එකක් කියනකෝ ස්වාමීන් වහන්ස. එතකොට එයාට ඒක එතකොටත් බැරි වෙන්න අවස්ථාවක් තියෙනවාද? අනේ මන්ද කළා බලමු ඉතින්. ඊට කලින් මම කියන්නේ මැරෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එහෙම දෙයක් කියලා නැද්ද? ඔව් ඉතින් හරිම අනිත්‍යයිනේ ඉතින්. අපි උත්සාහ කරනවා නම් තමයි. අමාරු ඉතින් මටත් එක පාටම එහෙම වචනයක් කියන්න. මේ මම හැබැයි කොහේ හරි තැනක කියවලා තියෙනවා මේ මාර්ගයටපත් වෙච්ච කෙනෙක් ඵලයටපත් නොවි මියන් නැහැ ඔන්න ඔය කතාවක් මම කොහේ හරි කියවලා තියෙනවා මට තැනක් විදිහට මතක නැහැ හැබැයි. ඒ කියන්නේ රහත් ඵලයක් ගැන නෙවෙයි නේද? නෙමෙයි නෙමෙයි. එහෙමම කියලා නැහැ හැබැයි. ඔව් ඔව් ඔව්. අනිතික ස්වාමීන් වහන්සේ අර මොහොන්සේ ගිය පාර මගෙන් එහෙම සංඥා අර මම රූපයක් මත දැන් මගේ දුව මතක් කරන් මට මතක් වෙනවද කියලා. එහෙම රූපයක් කියලා මට කොහොමත් මතක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි දැනීමක් තියෙනවා දැන් මේ එහෙම නිකන් ඡායාවක්වත් නැහැ ඉතින් ස්වාමීන් වහන්සේ. හැබැයි මම දන්නවා. හරි, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඉතින් ඒක තමත් එහෙම සංඥාවක් නාවත් ඉතින් ආසාවක් බැඳීමක් ආදරයක් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. තියෙනවනේ සත්‍ය. ඔව් ඔව්. ඒක තමයි. තියෙනවා. ඔව්. හරි, ගොඩාක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් අද තවත් ප්‍රශ්න ගොඩක් යොමු වෙලා තියෙනවා. අපි තවත් වැඩකුත් මටත් යෙදිලා තියෙනවා. අපි තව විනාඩි 4ක් විතරක් දෙන්නම්. රාණි මෑණියෝ නැවත අතිසීමක් කර තියෙනවා. පැනයක් තිබෙනවා දිද්දිපත් කරන්න. තියෙනවා. දරු ස්වාමීන් වහන්සේ මට සමා වෙලා මිනිත්තු දෙකක් වගේ දෙනවද? කියන්න බලන්න. එහේ ස්වාමීන් වහන්සේ ඇත්තටම අර සාකච්ඡාවේදී ඇති වුණා ගැටලු ටිකක් පස්සේ මහත්මීන්ගේ සාකච්ඡාවලදී එකක් තමයි ස්වාමීන් වහන්සේ අස්මිමානය ගැන කිව්ව එක.
මම හිතාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ ආත්ම දෘෂ්ටිය ඒක හරියන රළු දෙයක් නේ. ඒක දිගට යන කියන සෝතාපන්න එනකම්. අස්මිමානිය කියන එක නැති වෙන්නේ රහත් වීමෙන්. එතකොට අනික හැම අවස්ථාවෙම අස්මිමානිය දිගට යන වැඩ කරන නේද ස්වාමීන් වහන්සේ වඩා ඉතා රළු ආත්ම හැඟීම ආත්ම සංඛ්‍යාව තියෙති අස්මිමානිය ගැන කියනම කවරේද? නෑ මෙහෙමයි ඒක ඒක යට තියෙනවා කොහොමත් මේ අනුසය වශයෙන් යට තියෙනවා. නමුත් සක්‍රීය වෙලා උඩට මතුවෙන එක අපි විසින් තමයි ඉතින් අපි රැවටීම තුළ ඉස්මතු වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අර උත්තරය දුන්නේ එතෙන්දී අර අස්මිමානයක් නොතැනෙන විදිහට හදා ගන්න නැති විදිහට කටයුතු කරන්න ඕනේ. හැබැයි අස්මිමාන අනුසය යට තියෙනවා. ඒ වෙලාවේදී ඒක සක්‍රීය නොකර ඉන්නයි තියෙන්නේ අපේ පැත්තෙන්. අනුසය යට තියෙනවා. ඔව් මේක හරි. දෙවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මේක ඉති වැඩිමනක් එකක් කියලා මට හිතෙනවා. අර උභහසේ කිව්වේ මාර්ගයට පිළිපන් කෙනෙක් සෝතාපන්න නොවි ඉන්නේ නෑ මරණ මොහොතේදී කියන එක මට මතක හැටියට ස්වාමීන් වහන්සේ අර සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙක කාණ්ඩ දෙක නේද ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒක තමයි එතෙන්දී නෑ. ඔව් ඒක තමයි. එතෙන්දී අර ප්‍රශ්නය ඇහුවේ එයාට ඒක වෙන්න කලින් එයාගේ මරණයක් එහෙම වෙන්න පුළුවන්ද කියලානේ. ඔව් ඒක ගැනත් ඒක ගැනත් කොහේ හරි සඳහනක් තිබුණා මට මතක නෑ තන වශයෙන්. ඒ කියන්නේ ලෝක විනාශයක්වත් වෙන්නේ නෑ කියලා මේ එයා අර කම්ප්ලීට් කරනකම්. ඒක ඒ වගේ තැනක් කොහේ හරි කියවලා තියෙනවා මට හරියට මතක නෑ හැබැයි. ඒ කියන්නේ සද්ධානසාරී ධම්මානසාරී කාණ්ඩ ඒකමද කියලා නම් එහෙම කියන්න අමාරුයි. සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනා ඵලයටපත් වෙන තුරු කියලා වගේ අදහසක් මගේ ඔළුවේ තිබුණේ. චුට්ටක් හොයලා බලන්න ඕනේ හැබැයි. මේ තුන්වෙනියට බොහොම කෙටියෙන් මම කියන්නම්. අර බුදුහාමුදුරුවෝයි ශ්‍රාවකයන් වහන්සේලායි ගේ ඇල්වතර දතියගෙන ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් කියනවා නේද? මේ උන්වහන්සේලා සෞන්දර්යය අගය කළා. උදාහරණයක් විදියට අර රසපන් රසපටිසන්යේ කියනවා. නෝච රස රාග පටිසංවේදී. උන්වහන්සේලා සෞන්දර්යය අගය කරපු අවස්ථා අභිනියක තියෙනවා කේත තීරි ගාථාවල. එතකොට පච්ච ශිඛරේ ඉතාම සරාගී ගාථ එක බුදුහම්තුරු ඉතාමත්ම අගය කළා. මම හිතන්නේ අර අභිනන්දනය නොකර අභිවදනය නොකර අජෝසනය නොකර ඒවා උඩින් ලාවට සෞන්දර්යය අගය කරා නේද ස්වාමීන් දිගටම දිගටම නෙමෙයි උන්වහන්සේලා අවස්ථා ඔව් එහෙම කියන්න පුළුවන්. يعني ලස්සන විදිහට දැකලා තියෙනවා අභිනන්දනයකින් තොරව. එහෙම කියන්න පුළුවන්. ඉතින් එල්වත් ස්වභාවයේ හිටියත් ඒක එහෙම තමයි නේද? ඔව්. එහෙම කියන්න පුළුවන් ඉතින්. හොඳයි අපි අවසාන ප්‍රශ්නෙට යමු වෙනවා. රේණුකාට මේ ප්‍රශ්නෙ යමු කරන්න පුළුවන්. රේණුකා පෙරේරා ප්‍රශ්නයක් තියෙනවද? අන්මියුට් කරන්න පුළුවන් මේ වුණාට කතා කරන්නේ නැහැ මගේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවත් ධර්ම දේශනා වාරයත් අවසන් කරමු. අපි මේ තුලින් රැස් කරගත්ත ආශීල කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. හෙත්තවතා චාදී ගාථා සජ්ජහනා කරමු. හෙත්තවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. හෙත්තවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු